දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2023 A level ජීවිතය ප්‍රශ්න පත්‍රයේ උත්තර. එතකොට මම සාමාන්‍යයෙන් කියන ක්‍රමය තමයි අර exam එක ලියුවාම ඒක මැද්දෙන් උත්තර බලන්න එපා කියන එක. ඔක්කොම subject එක ඉවරනකම්. ඒ නිසා සමහර ළමයි බලලා නැතුව ඇති. සමහර අය බලලක් තිබුණා. හැබැයි සමහර share වුණු mark screen වල පොඩි පොඩි අඩුපාඩු තිබුණා. හරි කොහොමාරි දැන් අපි බලන් යමු. එතකොට उत्तर बलक सह बलक नति दिगोल वेदगते तमंगतीन मे प्रश्न तीन हदल के रहा सह उत्तर तेन अभी बल फल प्रश्ने लक्ष सोम सह विरक्ष सोम वाले पुत लक्षण पाण्य कंपी की लहन अरे तो मुलिम के तनिपाट लेकिन वटू आशाई का भी ये प्रकाश हरिपालिनी एकमतमेंदम तनिपाट लेकिन अटोला आशाई का දෙකෙන් කියන්නේ බහිසෛලිකතාවය මගින් අවශේෂ ද්‍රව්‍ය පරිවහනය කිරීම. ඒක කරන්නේ ලයිසෝම වලින් විතරයිනේ. පෙරොක්සෝම වලින් කරන්නේ විෂාරණය. හරි. විශේෂයෙන්ම පෙරොක්ස හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හරි. පෙරොක්සයිඩ් වල විෂාරණය තමයි පෙරොක්සෝම වලින් සිද්ධ වෙන්නේ. හරිද? ඊගාට තුන්වෙනි එක කියන්නේ නැෂ්ටික අම්ල මිදහෙලීම උත්ප්‍රේරණය කරන ඔක්සිකරණ එන්සයිම දැරීම. එතකොට මේ දෙකෙන් ऑक्सीकरण एंजाइम तीन पेरोक्सोम हरिद योट अभी लाइसोम वाले तीन यानी जल विच्छेद एंजाइम कीला हरिद योट ये लाइसोम वाले तीन जल विच्छेद एंजाइम वाली पुलवांग नेष्टिक अम्ल प्रोटीन लिपिड कार्बोहाइड्रेट ओके हतरने जीवी की तीन प्रधान संयोग वर्ग हतरने कार्बोहाइड्रेट प्रोटीन लिपिड नेष्टिक अम्ल कीलिए हतरम जीर्ण प्रधान पुलवांग जीरक एंजाइम तीन लाइसोम वाले එතකොට තුන්වෙනි ප්‍රකාශය වැරදි. ඊගල් හතර ප්‍රභාෂසනයේ සඳහා වැදගත් වීම. ඒකට එන්නේ දැන් ප්‍රභාෂසන වැදගත් ඉන්ද්‍රික තුනක් තියෙනවා. හරිතලවේ මයිටොකොන්ඩ්‍රියම් පෙරොක්සිසෝම. එතකොට මෙතනින් ලයිසෝම ඒකට දායකත්වය දෙන්නේ නැහැ. ඊගල් ගෙවිගේ ඉන්ද්‍රික ජීර්ණය කිරීම. ඒකට දායක වෙන්නේ ලයිසෝම විතරයි. පෙරොක්සිසෝම දායක වෙන්නේ නැහැ. හරි. එතකොට උත්තරේ වෙන්නේ 1. අංකයකට උත්තරේ 1. इंक प्रश्न जीवीन के पमान दी है लक्षण दिखा मुना हन इतोट वाले जीवन की मूलिक लक्षण हता कपन इतोट उगणल इतना उगण अजीवीन के संहार लक्षण तीन आखला जीवन तक संहार लक्षण अजीवीन के तीन इतने उदाहरण तीन चलने सह तरंग आगे वाल चलने अजीवी दिखा चलने पुलवाने वर्धने स्फटिक वाले वर्धने वगे එතකොට දැන් මෙතන ගත්තාම අනුවර්තනයේ සහ වර්ධනයේ ඵලෙනිකේ තියෙනවා. එතකොට වර්ධනයේ අජීවීන් ගෙත් තියෙනවානේ. එතකොට එක වැරදි. දෙවෙනිකෙත් චලනයේ තියෙනවා. එතකොට දෙවෙනිකත් වැරදි. ඒකට තුන්වෙනිකේ තියෙන කාලය සමග වෙනස් වීම. හරිද? කාලය සමග වෙනස් වීම කියන්නේ කොනම දෙයකට වෙන්න පුළුවන් දෙයක් නේ. ඒ කියන්නේ අර මේ බුදුදහම කියන අනිත්‍ය වගේ දෙයක් නේ වෙනස් වෙන්නේ නැති දේවල් කොහෙවත් නැහැනේ. එතකොට ඉතින් ඒක කොහොමත් අජීවී දේවල් වලක් තියෙනවා. इगान पारिवृत्ति सह आवेणीय किंदेन जीवीन इतर हरिद इगान संश्लेषण सह वियोजने इतर एक संश्लेषण अजीवीन के संश्लेषण तीन पूर्व हरिद अभी तो वायुगोली तीन विध अणु एक अलुत संयोग खेदन हरिद अभी यार मुलिम जीवीन जीवीन संभाव की जीवन संभाव ने मुलिम वायुगोली काबिन कानूली काबिन संश्लेषण විද කාබනික කියන්නේ අජීවීන්ගේ අජීවී ද්‍රව්‍ය වල තියෙන සංශ්ලේෂණය වෙන්න පුළුවන්. හරි ඊගාට වියෝජනය කියන දේ ගත්තාම වියෝජනය කියන්නේ දැන් මොකක් හරි සංකීර්ණ අණුව සරල අණු බවට පත් වෙන නැත්නම් දිරායම් වගේ දෙයක් තමයි වියෝජනය කියන එකෙන් කියන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ශුද්‍ර ජීවීන් තමයි වියෝජන කාර්යයට දායක වෙන්නේ. يعني ඒක ජීවිද්‍යාත්මක වශයෙන් වියෝජනය වෙනවා නම්. හැබැයි හැමතිස්සෙම ශුද්ධ ජීවීන්ම දායක වෙන්න ඕනේ නැහැ. මොන හරි දෙයක් දිරාපත් වෙලා යන්න एक विध रसायन क्रम विध भौतिक क्रम तेन पुलवा उदाहरण आमल बैठना मार किरी किरीगर वियोजन इवागे विध अजीवी वेल वियोजन देवे ना जीवन के सहभागी पशन उत्तर मे उत्तर हतर हरिद उत्तरे हाथ
यार तूने සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අංශය පිළිබඳ නිවැරදිදීක අහන්නේ නිදර්ශක පහ වැඩි කිරීම 10^6 වාරයක් විශාලනය කෙරේ. හරි දෙක වැරදි නේද? මේක ඉලෙක්ට්‍රෝන අංශය ගත්තාම කියන්නේ ඒක සෛද්ධාන්තිකව නම් ඒක 1 වැඩි කිරීම 10^8 බලයක විශාලනයක් දෙනවායි කියලා. හරිද? මෙතන කියලා කියන්නේ ප්‍රායෝගිකව කොහොමද කියලා මෙතන නෑ. අපි සෛද්ධාන්තිකව නම් 1 වැඩි කිරීම 10^8 විශාලනයක් දෙනවා. ප්‍රායෝගිකව නම් 5 වැඩි කිරීම 10^5ක්. ඒ කියන්නේ ලක්ෂ 5 වාරයක විශාලනයක් තමයි දෙන්නේ. එතකොට මෙතන කියලා දෙන්නේ 5 වැඩි කිරීම 10^6 කියලානේ. එතකොට ඒක වැරදි. ඊගාට ඝන වර්ණ ගැන්වී ඇති සෛලීය ව්‍යුහවල ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රමාණයක් ප්‍රදර්ශනය විය හැකිය. හරි සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අංශයකදී වෙන්නේ දැන් අර මේ වගේ මේ ඉලෙක්ට්‍රෝන අංශය ගත්තාම අපි සරල වැන්දොත් මේ වගේ නිදර්ශකයේ තියෙනවා මෙතන. හරිද? මෙතන අපි ඔහොම නිදර්ශකයේ දීලා තියෙනවා මේ නිදර්ශකේ ඊටාම තුනී වෙන විදිහට සකස් කරගත්ත නිදර්ශකයක්. හරිද? ඒකට හේතුව තමයි මේ අපි සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අංශයදී කරන්නේ මෙන්න මේ නිදර්ශකය හරහා ඉලෙක්ට්‍රෝන කදම්පයක් කමන් කිරීමෙන් සලස්සන එක. තේරුණා? එතකොට අර නිදර්ශකය හරහා යන්න ඕන හින්දා මේ නිදර්ශකය ඊටා තුනී වෙන විදිහට සකස් කරගන්න ඕනේ. ඊගාර මේක අපි වර්ණ ගන්නන්න ඕනේ. හරිද? මේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අංශයේදී නිදර්ශකයේ වර්ණ ගන්නන්නේ බැරලෝව දාලා. හරිද? එතකොට බැරලෝව දැම්මහම මේ බැරලෝව දැන් ඔය සමහර කොටස් වලට يعني පිටු මේ අපි බලන්නේ සෛලයක් නම් ඒ සෛලේ තියෙන සමහර කොටස් වලට බැරලෝව වැඩිපුර ගිහිල්ලා බැඳෙනවා. හරිද? බැරලෝව වැඩිපුර බැඳෙනවා. එතකොට ඒ අර ඒ වගේ තැන් වල තමයි අපි දැන් අන්තිමට මේක වෙන්නේ මේ නිදර්ශකාර ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා මේ වගේ තිරයකට ওই ඉලෙක්ට්‍රෝන රටාව මේ ඉලෙක්ට්‍රෝන රටා මේ වගේ තිරයකට අපි ගන්නවා. හරිද? එතකොට එතන ලැබෙන ප්‍රතිබිම්බය තමයි අපි බලාගන්නේ. හරිද? එතකොට දැන් මේකෙදි වෙන්නේ මෙයා කියන අර ඉලෙක්ට්‍රෝන වෙනවාද සමහර සෛලයේ කොටස් ඝන වර්ණ ගන්නවා කියලා කිව්වනේ. එතකොට ඒ ඝන වර්ණ ගන්නවුණු තැන් වලට අදාළව තමයි ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය වෙන්නේ. ඒ කියන්නේ අන්තිමට අපිට ලැබෙන පින්තූරේ ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය වෙන්නේ ඒ ව්‍යුහ ඝන වර්ණ ගන්නලා තියෙන ස්ථානවල. හරිද? එතකොට මේ ප්‍රකාශයෙන් අපිට කියලා තියෙන්නේ ඝන වර්ණ ගැන්වී ඇති සෛලීය ව්‍යුහවල ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රමාණයක් ප්‍රදර්ශනය වෙනවා කියලානේ. අඩු ප්‍රමාණයක් නෙමෙයි ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් තමයි ඒ තැන් වල ප්‍රදර්ශනය වෙන්නේ. හරිද? එතකොට තුන්වෙනි වාක්‍යය වැරදි නිසා. ඊගාවට කියනවා සජීවී නිදර්ශක නිරීක්ෂණය කළ නොහැකිලු. ඔව්, මේ සජීවී දේවල් බලන්න බෑ. හරිද? ඒක හේතුව තමයි මේ ඉලෙක්ට්‍රෝන අංශයක් ඇතුළේ අපි රික්තකයක් නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? මොකද මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ තාම කුඩා දෙයක් නේ. ඒතකොට ඒවා වායු අණු වලවත් ගැටෙන්න බෑ. ඒ නිසා රික්තකයක් හදලා තියෙන්නේ. අනිත් එක තමයි මේ මෙන්න මේ නියදිය. ඒ කියන්නේ නිදර්ශක ඊටාම තුනී වෙන්න කපාගෙන තියෙන්නේ අපි. හරිද? අපි අල්ට්‍රා තින් ස්ලයිඩ්ස් කියලා කියන්නේ. ඒතකොට ඒ නිසා කොමත් ජීවී දෙයකට මේ ඉලෙක්ට්‍රෝන අංශය පාවිච්චි කරන්න බෑ. හරි සම්ප්‍රේෂණයක යොදා ගන්නත් බෑ. ඊගාර අනිත් જાති කියන පරිලෝකන ඉලෙක්ට්‍රෝන අංශයේ වුණත් ජීවි ද්‍රව්‍යයක් නිරීක්ෂණය කරන්න යොදා ගන්න බෑ. ඊගාට නිදර්ශකවල ත්‍රිමාණ පෙනුම නිරීක්ෂණය කළ හැකිය. ඒක වැරදි. නිදර්ශකවල ත්‍රිමාණ පෙනුමක් අපිට ගන්න පුළුවන් වෙන්නේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අංශයෙන් විතරයි. හරි සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අංශයෙන් බලා ගන්නත් බෑ. ඊගාට ආලෝක අංශයෙන් බලා ගන්නත් බෑ. ආලෝක අංශය වල ස්කෝල වල බලලා තියෙන නුනතර. එතකොට ඒකෙන් පේන්නේ එක තලයක් නේ. හරිද? එතකොට පරිලෝක ඉලෙක්ට්‍රෝන අංශයෙන් විතරයි අපිට ත්‍රිමාණ පෙනුම බලා ගන්න පුළුවන් ඉන්නේ. හරිද? ඒකෙදි සම්ප්‍රේෂණ එකේ තියෙන්නේ මේ වගේ දැන්. ඒක නිදර්ශකේ මේ වගේ ගොඩක් තුනියට සකස් කර ගන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඒකෙදි වෙන්නේ මේ නිදර්ශකයේ මතට මේ නිදර්ශකයේ තියෙන කලේ තුමු මේක මතට ඉලෙක්ට්‍රෝන පතිත වෙලා එයා පරාවර්තනය වෙනවා. හරිද? එයා පරාවර්තනය වෙන ඉලෙක්ට්‍රෝන වලින් තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ නිදර්ශකයේ හරහා ආපු ඉලෙක්ට්‍රෝන වලින්. හරිද? එතකොට සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අංශය කිව්වේ ඒකයි. නිදර්ශකයේ හරහා සම්ප්‍රේෂණය වෙන නිසා. හරි. එතකොට මෙතන වර්ණ ගන්නන්න අපි රත්තරන් වගේ දෙයකින් තමයි. මොකද රත්තරන් ආලේප කරනවා වැඩිපුර පරාවර්තනය වෙනවානේ. දිලිසෙන් නිසා. හරි. එතකොට අපි වළමු දැන් හතරෙන් එකත් ඇරෙදි ඊගාට පහ නිදර්ශක මගින් ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් විසිරවුණු ලබන අතර ඉතිරි ඒවා අවශෝෂණය කෙරේ. හරි ඒක වෙන්නේ මෙන්න මේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අංශයේදී. ඒකෙදි ප්‍රතිබිම්බය හැදෙන්නේ
පරාවර්තනය වෙන ඉලෙක්ට්‍රෝන වලින් ඉන්නේ. ඒ නිසා ඉතින් වැඩි ප්‍රමාණයක් මේකේ නිදර්ශකයේ මගින් විසිරලා යවන්න ඕනේ. ඒක පරාවර්තනය කරන්න ඕනේ. හරි. එතකොට ඒකෙදි නිවැරදි ප්‍රකාශය වෙන්නේ උත්තරේ 3 වෙනි එක. ඊගන හතරෙන් ප්‍රශ්නේ සෝනෙස්ටික සෛල චක්‍රයේදී සිදුවීම් සහ කලාව නිවැරදිව දැක්වෙන ප්‍රතිචාරය තෝරන්න. මේකේ කියනවා DNA ප්‍රතිවලිත වීම. හරිද? ඒක වෙන්නේ S කලාවේදීනේ. S කලාව මතක තියාගන්න හරිම ලේසියි. ඒකේදීනේ සංශ්ලේෂණ හැමතිස්සෙම. ඒ කියන්නේ DNA සංශ්ලේෂණය වෙනවා. ඊගාවට හිස්ටෝන් ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙනවා. ඒ හිස්ටෝන් ප්‍රෝටීන් වටේට DNA තියලා ක්‍රොමැටින් සංශ්ලේෂණය වෙනවා. හරිද? හිස්ටෝන් ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙනවා. DNA සංශ්ලේෂණය වෙනවා. ඔයාලා DNA වල ඇසුරීම කියන කොටස දන්නවනේ. ඒතකොට හිස්ටෝන් ප්‍රෝටීන් වටේ DNA තියලා හැදෙන දේ තමයි ක්‍රොමැටින් කියලා කියන්නේ. ඉතින් ওই තුන තමයි S කලාවේදී වෙන්නේ. එතකොට DNA ප්‍රතිවලිත වීම S කලාවේදී වෙන්නේ. ඊගාට ප්‍රෝටීන් සංශ්ලේෂණය G1 කලාව. හරිද? ඒක හරි. දැන් G1 කලාවේදී වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සෛල වර්ධනය වීම. ඒකදී ඉන්ද්‍රීකා සංශ්ලේෂණය කරගන්නවා සහ ප්‍රෝටීන් සංශ්ලේෂණය කරගන්නවා. හරිද? එතකොට ඉන්ද්‍රීකා ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රෝටීන් සංශ්ලේෂණය කරනවා. එතකොට අපි එතෙන්දි කියනවා S කලාව සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන් සංශ්ලේෂණය කරනවායි කියලා. හරිද? ඒ කියන්නේ G1 කලාවේදී S කලාව සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රෝටීන් සංශ්ලේෂණය කරනවා. හරිද? හැබැයි ඒ කියන්නේ අර හිස්ටෝන් ප්‍රෝටීන් ගැන නෙමෙයි. හරිද? S කලාව සඳහා අත්‍යවශ්‍ය වන වෙනත් ප්‍රෝටීනක් තියෙනවානේ. ඒව ගැන තමයි ඔය කියන්නේ. හිස්ටෝන් ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙන්නේ S කලාවේදී. ඊගාට ක්‍රොමැටින් සංශ්ලේෂණය වීම G2 නෙමෙයි S. ඊගාට සයිලින්ද්‍රීකා නිපදවීම S කලාව. ඒක වැරදි. සයිලින්ද්‍රීකා නිපදවීම වෙනවා දැන් G1 වලදිත් වෙනවා, G2 වලදිත් වෙනවා. හරි, G2 වලදිත් වෙන්නේ සයිලින්ද්‍රීකා නිපදවා ගන්නවා, සෛල වර්ධනය වෙනවා, අපු අනුනන කලාව සඳහා අත්‍යවශ්‍ය වෙන ප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා. එතකොට ඉන්ද්‍රීකා එතනදී අපි ප්‍රධාන වශයෙන් කියන උනේ ගත්තා කේන්ද්‍රිකා දීකරණය වෙනවා. හරිද? කේන්ද්‍රිකා දීකරණය වෙනවා. එතකොට කේන්ද්‍රිකාව කියන්නේ හැබැයි ඉන්ද්‍රීකා නෙමෙයි. හරිද? ඒකත් තේරුම් ගන්න ඕනේ. මොකද ඉන්ද්‍රීකාවක් කියලා අපි කියන්නේ පටල වලින් වටවුණු දෙයක් වෙන්න ඕනේ ඉන්ද්‍රීකාවක් වෙනවා. හරිද? එතකොට ඉන්ද්‍රීකා සංශ්ලේෂණයක් වෙනවා G2 වලදී. ඊට අමතරව කේන්ද්‍රිකා දීකරණයකුත් සිද්ධ වෙනවා. හරිද? එතකොට අපිට කේන්ද්‍රිකාට ඉන්ද්‍රීකා කියන්න බැහැ නයි වට කියන්න පුළුවන් ඉන්නේ උපසෛලීය සංඝටක කියලා. හරිද? හරි. දැන් අපි බලබල හිටියේ හතරේන එක නේ. සයිලින්ද්‍රීකා නිපදවීම S කලාව. ඒක වැරදි. ඊගාට කේන්ද්‍ර දේහ දීකරණය වීම. කේන්ද්‍ර දේහ දීකරණය වෙන්නේ G2 වලදී. හරි. එතකොට නිවැරදි ප්‍රකාශය වෙන්නේ උත්තර අංක 2. හරි. ඊගාට පස්සේන එක එන්සයිම් වල ඇලොස්ටරික යාමනයේදී. හරි. ඇලොස්ටරික එන්සයිම් ගැන ගොඩක් ප්‍රශ්න තිබුණානේ. එතකොට අපි කීයකම හිටියේ ඔතනින් MCQ අහයි කියලා. හරිද? ඒ වගේම මේක තියෙනවා. යාමකණු එන්සයිමයේ සක්‍රිය ස්ථානයට ප්‍රත්‍යාවර්ත ලෙස බැඳේ. ඒක හරිදීනේ. ඇලොස්ටරික එන්සයිමයන් ගත්තාම ඒකේ උපේකක කීපයක් තියෙනවා. හැම උපේකකයකම තියෙනවා සක්‍රිය ස්ථානයේ ගානේ. හරිද? ওই සක්‍රිය ස්ථානයේ කියන එකට තමයි උපස්තර අණුව ඇවිල්ලා බැඳින්නේ. හරිද? එතකොට ඇලොස්ටරික යාමකණුව කියන එක බැඳින්නේ ඇලොස්ටරික යාමක ස්ථානයට. හරිද? එතකොට ඇලොස්ටරික යාමක ස්ථානය කියන එකයි සක්‍රිය ස්ථානය කියන්නේ දෙකක්. තේරුණාද? ඇලොස්ටරික යාමක ස්ථානය කියන්නේ ගොඩක් වෙලාවට අර උපේකක සම්බන්ධ වෙන ස්ථානවල. හරි. එතකොට මෙහෙම ගත්තොත් මෙවන් අඳින්නේ උපේකක හතරක් තියෙන ඇලොස්ටරික එන්සයිමයක්. හරිද? තුනේ හැම උපේකකෙම සක්‍රිය ස්ථාන ගන්න තියෙනවා. මේ සක්‍රිය ස්ථාන වල තමයි උපස්තරය මැදෙන්නේ. මේ තමයි ඇලොස්ටරික ස්ථාන. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ උපේකක සම්බන්ධ වෙන ස්ථානවල තමයි ඇලොස්ටරික ස්ථානයේ තියෙන්නේ. එතකොට එතනට වෙලා මැදෙන්නේ ඇලොස්ටරික යාම කණුවක්. හරි. ඒ ඇලොස්ටරික යාම කණුව එතකොට ඇලොස්ටරික සක්‍රියකයක් වෙන්නත් පුළුවන්, නිෂේධකයක් වෙන්නත් පුළුවන්. හරි. ඒ බැඳෙන අණු සක්‍රියකයක් බැඳුනොත් එහෙම මේ උපේකක ඔක්කොංගෙම හැඩය වෙනස් වෙනවා. අර ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කරන්න පුළුවන් වෙන විදිහට. මොකද සක්‍රියකයක් බැඳුනේ, නිෂේධකයක් බැඳුනොත් එහෙම උපේකක ඔක්කොංගෙම හැඩය වෙනස් වෙනවා. ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කරන්න බැරි වෙන විදිහට. ඒ කියන්නේ උපස්තරයට ඇවිල්ලා
මේ සක්‍රිස්ථානයේ බැඳෙන්න බැරි වෙන විදිහට හැඩේ වෙනස් වෙනවා මෙතනට අක්‍රීයකයක් බැඳුනොත් හරි ඕක තමයි ඉතින් ඔය ඇලොස්ටරික එන්සයිම් වල අහන ප්‍රශ්න වල හැමතිස්සෙම තියෙන ඕක තමයි ඔක ඔය මූලික දේ තේරුම් ගත්තා නම් මේ ප්‍රශ්නේ කර හැකියි හරි යාමකණු එන්සයිමේ සක්‍රිස්ථානයේ ප්‍රත්‍යාවර්ත ලෙස බැඳෙනවා කියලා කියන්නේ නේද ඒක අරදීනේ යාමකණු බැඳුනේ සක්‍රිස්ථානයට නෙමෙයි යාමක ස්ථානයට ඊගාට ප්‍රත්‍යාවර්ත ලෙස බැඳෙනවා කියන එක නම් හරි ඒකේ මොකද යාමකණු හැමතිස්සෙම මෙතෙන් බැඳිලාම තියෙන එක ආපහු ගැලවෙන්න පුළුවන් යාමකණු එන්සයිමේට බැඳුනුයේ සහසංයෝජ නොවන අන්තර්ක්‍රියා මගිනි ඒක හරි සහසංයෝජ අන්ත සහසංයෝජ බන්ධන වලින් බැඳුනොත් එහෙම එයාට ගැලවෙන්න බෑ මොකද සහසංයෝජ බන්ධන කියන්නේ ඉතාම ප්‍රබලයි සාමාන්‍ය අප්‍රතිවර්ති දෙයක් තමයි සහසංයෝජ බන්ධනයකින් බැඳෙන්නේ හරිද එතකොට ඇලොස්ටරික යාමක අණු ප්‍රත්‍යාවර්ති ලෙසම බැඳෙනවා කිව්වෙ මම ප්‍රත්‍යාවර්ති වෙන්න නම් يعني බැඳිලා ආයි ගැලවෙන්නත් පුළුවන් වෙනවනේ එහෙම වෙන්න නම් ටිකක් දුර්වල බන්ධන ජාතියකින් තමයි බැඳෙන්න ඕනේ එහෙනම් සහසංයෝජ නොවන අන්තර්ක්‍රියා වෙන්න ඕනේ. එතකොට ඔය දෙවෙනි ප්‍රකාශය හරි ඕකේ. හරි ඉතිරි උත්තර ටිකක් බලමු. කිසියම් උපේකකයකට මැදෙන සක්‍රීයක අණුවක් එම උපේකකයේ සක්‍රිස්ථානයට පමණක් බලපායි. හරි උපේකකයකට මැදෙන සක්‍රීයක අණුවක්. හරි ඒ කියන්නේ ඇත්තටම සක්‍රීයකයක් එක උපේකකයකට මැදුනහම එම උපේකකයේ සක්‍රිස්ථානයට පමණක් බලපානවා කියලා කියන්නේ නෑ ඒක වැරදි එක යාමක අණුවක් බැඳුනවා එක සක්‍රීයකයක් බැඳුනොත් ඒකේ මේ උපේකක ඔක්කොංගෙම හැඩය වෙනස් වෙනවා හරිද මේ උපේකක සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ වතර වේගයෙන් සංඥා හුමාරු කරගන්න පුළුවන් වෙන විදිහට හරිද ඒ නිසා එක සක්‍රීයකයක් මේ එක යාමක අණුවකට බැඳුනොත් ඒ ඇති මේ සම්පූර්ණ උපේකක ඔක්කොංගෙම හැඩය වෙනස් කරන් ගන්න ඊගාට නිෂේධක අණු එන්සයිමේ කෘත්‍යයට බලපාන නමුත් ඒ හැඩයට බලපෑමක් ඇති නොකරයි. හැඩයට බලපාන ඉතින් හැඩේ වෙනස් වෙන නිසා තමයි මෙතන කෘත්‍ය වෙනස් වෙන්නේ. සක්‍රිස්ථානයේ හැඩේ වෙනස් වීමකින් තමයි එයාට උත්ප්‍රේරණයක් කරන්න පුළුවන්ද උත්ප්‍රේරණය කරන්න බැරිද කියන දේ තීරණය වෙන්නේ. ඊගාට ATP ඇලොස්ටරික සක්‍රීයකයක් ලෙස ක්‍රියා කරයි. ඒ වැරදි ATP ඇලොස්ටරික නිෂේධකයක් ADP තමයි සක්‍රීයකය. හරිද? ඔය ඉතින් හැමදාම ප්‍රශ්න තිබුණු දේවල් උඩ उत्तरे NADH භාවිත කර පයිරුවේට් කෙලින්ම එතනෝල් බවට ඔක්සිහරණය කෙරේ. හරි පයිරුවේට් කෙලින්ම එතනෝල් වලට යන්නේ නැහැ. පයිරුවේට් ඇසිටල්ඩිහයිඩ් වෙලා ඇසිටල්ඩිහයිඩ් තමයි එතනෝල් බවට ඔක්සිහරණය වෙන්නේ. ඊගාට තුන එක් ග්ලූකෝස් අණුවකින් එක් CO2 අණුවක් නිපද වේ. මේක වැරදි. එක් ග්ලූකෝස් අණුවකින් CO2 අණු දෙකක් පිට වෙනවා. හරි මොකද එක පයිරුවේට් අණුවකින් එක CO2 අණුවක් පිට වෙලා තමයි ඇසිටල්ඩිහයිඩ් දෙන්නේ. එතකොට එක ග්ලූකෝස් අණුකින් පයිරුවේට් අණු දෙකක් හැදෙනවානේ. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට වෙනවා එක් ග්ලූකෝස් අණුකට අදාළව. ඊගෙන අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වන්නේ අකාබනික සංයෝගයකි. නෑ, එතිල් මන්ද සාර්පැසීමේදී අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකයා වන්නේ ඇසිටල්ඩිහයිඩ්. ඉතින් ඇසිටල්ඩිහයිඩ් වල සංයෝගයේ සූත්‍රයේ කිමිස්ට්‍රි ගැන ළමයි කුණක් දන්නවා. ඉතින් මේක කාබනික සංයෝගයක්. एक ग्लूकोस අණුවකින් ATP අණු දෙකක් නිපද වේ. ඒක හරියට මෙතන මේ ඔක ATP හදන ග්ලයිකොලිසී කියන කොටසෙන්නේ. හරි එතිල් මන්ද සාර්පැසීමේදී ආරම්භක පියවර වේදී තියෙන ග්ලයිකොලිසීන්. ඒ ග්ලයිකොලිසීදී අපි දන්නවා එක ග්ලූකෝස් අණුවකින් ග්ලයිකොලිසීලා යනකොට මුලින්ම ATP දෙකක් වැය වෙනවා. අවසානයේ ATP හතරක් නිපද වෙනවා. හරිද? ඒතකොට අපි කියන්නේ මුලින් දෙකක් පැවැච්ච නිසා ශුද්ධ ATP නිෂ්පාදනය ATP 2යි කියලා. හරිද? එතකොට දැන් මෙතන දැන් කෙලින්ම කියලා තියෙනවා මේ විදිහට එක් ග්ලූකෝස් අණුවකින් ATP අණු දෙකක් නිපද වේ. හරිද? එතකොට දැන් මේක තමයි උත්තරේ. පහ තමයි අනිවාර්යම උත්තරේ. මොකද අනිත් ඔක්කොම උත්තර හතරම වැරදීනේ. ඒ නිසා ළමයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සහ යාළ මේ කෙලින්ම දාලා තියෙන රිසෝස් බුක් එකේ තියෙන වාක්‍ය. හරිද? ඒකයි මෙතන ATP අණු දෙකක් නිපද වේ කියලා කියන්නේ. හරිද?
නැත්නම් ඉතින් හරි විදිහට කියනවා නම් කියන්න ඕනේ ඒ ග්ලූකෝස් අණුකින් ATP ATP අණු يعني ශුද්ධ ලෙස ශුද්ධ ATP අණු දෙකක් නිපද වේ කියලා. තේරුණාද? මොකද මේ ග්ලයිකොලිසිය කියන එක يعني සයිලින්ස් ආශ්වසනයේදී ග්ලයිකොලිසිය කියන කොටස බැලුවොත් එතන කියන්නේ අපි ඒ ග්ලූකෝස් අණුකින් ATP අණු හතරක් නිපද වේ කියලා. හරිද? ඒ කියන්නේ අර රිසෝස් බුක් එකේ තියෙන වාක්‍යෙම හැමම දාන මේ ස්වභාවය තමයි එකෙන් පෙන්වන්නේ. හරි කොහොමද මෙතන ගැටලුවක් එන්නේ නැහැ වලට උත්තර වෙන්නේ පහ. මොකද අනිත් උත්තර හතර වැරදිනේ. හරි ඊගාට මේ ග්ලූකෝස් අණුවක ග්ලයිකොලිසිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද? හරි නිපද වෙන ශුද්ධ ATP අණු සංඛ්‍යාව 4කි. එතන හරිද? ශුද්ධ ATP නම් එතන 2යි. හරිද? නිපද වෙන සංඛ්‍යාව ඇහුවොත් එතන 4. හරිද? ග්ලයිකොලිසියේදී නිපද වෙන ATP සංඛ්‍යාව ඇහුවොත් 4යි. ශුද්ධ ATP සංඛ්‍යාව ඇහුවොත් 2යි. ඒකට හයිඩ්‍රජන් ආයන දෙකක් නිදහස් කෙරේ. හයිඩ්‍රජන් ආයන හතරක් පිට වෙනවා ඒ ග්ලයිකොලිසියේදී. ඊගාට එය අණුක ඔක්සිජන් මත අර්ධ ලෙස රඳා පවතී. නෑ අණුක ඔක්සිජන් මත රඳා පැවැත්මක් නෑ. NADH අණු දෙකක් නිපද වේ. ඒක හරි. ඊගාට ග්ලයිකොලිසියෙන් කොටසක් මයිටොකොන්ඩ්‍රියමේ පිටත පටලේ සිදුවේ. ඒක වැරදි. සම්පූර්ණයෙන්ම වෙන ග්ලයිකොලිසිය සයිටොසෝලේ තුල. හරි. ඒකට ඕන කරන එන්සයිම ඔක්කොම තියෙන්නේ සයිටොසෝලේ. එතකොට හතර උත්තරේ වෙන්නේ හතර වෙනි එක. හරි. ඊගාට අට ජීවීන් පරිණාමය වීමේදී සිද්ධීන් කීපයක් පහත දැක්වේ. ඊට සිද්ධීන් වල නිවැරදි අනුපිළිවෙල මොකක්ද කියලා අහනවා. හරි. එතකොට මුලින්ම වෙන්න ඕනේ මොකෙක් හරි රූප සංශ්ලේෂණය කරගන්න පුළුවන් එකේ. දැන් මෙතන සිද්ධීන් වලින් රූප සංශ්ලේෂණය කරගන්න පුළුවන් එකේ සම්භාව්‍ය වීමනේ මුලින්ම වෙන්න ඕනේ. එතකොට මුලින්ම ඇති වුණු රූප සංශ්ලේෂක ජීවීන් තමයි අපි ඔය කතා කරන සයන බැක්ටීරියා කියලා කියන්නේ. හරිද? දෝ ඩී තමයි මුලින්ම එන්න ඕනේ පීවර. හරිද? එතකොට ඒ සයන බැක්ටීරියා සම්භාව්‍ය වුණා උන් ප්‍රභා සංශ්ලේෂණය කරලා ඔක්සිජන් පිට කරා. හරිද? ඒ ඔක්සිජන් වලින් මොකද උනේ? ඒ ජලය. මුලින්ම ජීවය සම්භාව්‍ය වුණේ ජලයනේ. එතකොට මුණු ජලය තමයි හිටියේ. එතකොට මේ ඒ පිට වෙන ඔක්සිජන් වලින් යකඩ අයන ඔක්සිකරණය වෙලා ඒවා අවක්ෂේප වුණා. හරිද? එහෙනම් ඊගාට එන්න ඕනේ B. D වලට පස්සේ B. ඊට පස්සේ තවදුරටත් පිට වෙන ඔක්සිජන් වලින් මොකද උනේ? ජලජ පද්ධති ඔක්සිජන් මගින් සංස්කෘප්ත වුණා. හරිද? මුලින්ම පිට වෙන දේවල් වලින් යකඩ ටික අවක්ෂේප වුණා. යකඩ ඔක්කොම ටික අවක්ෂේප වෙලා ඉවරුණාට පස්සේ තවදුරටත් ඔක්සිජන් පිට වෙද්දී ඒ ටික මොකද වෙන්නේ? ජලයේ දිය වෙලා ඒ ජලය ඔක්සිජන් වලින් සංස්කෘප්ත වෙන එකනේ වෙන්නේ. හරිද? එහෙනම් DBA අන්තිමට රුව සංශ්ලේෂක බැක්ටීරියා ගහණය වැඩිවීම සිද්ධ වුණා. හරිද? ඊට පස්සේ දැන් තවත් වාක්‍යයක් ඉදිරියට තියෙනවා නම් ඔකෙන් පස්සේ එන දේ තමයි ප්‍රවාස සංශ්ලේෂක බැක්ටීරියා ගහණය වැඩි වුණා. ඒ නිසා හරිතල වේගයන එකේ සම්භවය වේගවත් වුණා. හරිද? එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය විශේෂ ජීවීන් වැඩි වෙන ඒ ප්‍රභා සංශ්ලේෂණය තවදුරටත් වැඩි දියුණු වෙනවානේ. හරිද? එතකොට ප්‍රභා සංශ්ලේෂණය හොඳට කරගත්තා කියන්නේ හරිතල වේ ඇතුළේ. හරි. ඒ නිසා හරිතල වේ සම්භවය වේගවත් වුණා මේ ඔක්කොමගේම අවසාන ප්‍රතිඵලයේ විදිහට. ඒක මෙතන නැහැ. දැන් තියෙන උත්තර වලින් ඉන්නේ DBAC. එතකොට උත්තරේ පහ. ඊගාට 9 වැඩිම පොදු ලක්ෂණ සංඛ්‍යාවක් තියෙන කාගෙද කියලා අහන්න. හරිද? එතකොට ඉතින් අපි සමාන කාණ්ඩයක් ඉන්න කෙනෙක් අල්ලගන්නයි ඕනේ. හරි බවුලස්සා කකුඩා ගත්තාම ශීරපායික් සහ පක්ෂී. කටුස්සා කැස් බෑවා ගත්තොත් දෙන්න මුරුකේ උනේ. එතකොට ඒක තමයි උත්තරේ එන්නේ මේකේ. ගාට ඉතියෝපිස් කියන උපේජීවියෙක්, ටීනියා කියන පැටිලිමින්තෙස්, උල්වා කොගනාටුම් කියන ප්‍රොටිස්ටා සහ ශාක. එතකොට ලොකු වෙනසක් තියෙනවා එතන. හරි. ඊට පස්සේ ෆයිනස් සයිකස්. හරි. එතකොට කොන්ෆෙරෝ ෆයිටා එකේ තමයි ෆයිනස් ඉන්නේ. සයිකස් ඉන්නේ සයිකෝඩ ෆයිටා වල. උත්තරේ 2. හරි. ඊගා 10 එක. ඇනිමාලියා රාජධානී සමහර වංශවල අනන්‍ය ලක්ෂණ වන්නේ පාත සඳහන් ඒවායි මොනවාද? හරි. අනන්‍ය ලක්ෂණ අහන්නේ. එතකොට අභ්‍යන්තර සංශේෂණය කියන එක ගත්තොත් ඔයාලට ඒකට අග්ගාලා හිතනවා නම් ප්‍රශ්නයක් එන්න විදිහක් නැහැ. මොකද වංශ කීපයකම අභ්‍යන්තර සංශේෂණය කියන එක හම්බ වෙනවා. හරිද? ඊගාවට
අංශපාදිකා කියන එක හම්බෙන්නේ ඇල්නිඩා වංගේ විතරයි. ඊගාට අපහු රේත්‍රිකාව කියන එක හම්බෙන්නේ මොලුස්කා වංගේ විතරයි. හරි. ඊගාට මුක්කිකා කියන එක ගත්තාම එතන මුක්කිකා කියන එක ඇල්නිඩා වංගෙත් තියෙනවා මොලුස්කා වංගෙත් තියෙනවා. හරිද? හැබැයි මෙතෙන්දී දැන් පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔය පරණ රිසෝස් බුක් එක බලපු ළමයින්ට. මොකද දැන් සාමාන්‍ය රිසෝස් බුක් එකේ තියෙන එක හිම්ම රිසෝස් බුක් එකේ විතරයිනේ ප්‍රශ්න අහන්නේ. හරි. එතකොට දැන් ඒ නිසා පන්තියක උනත් වෙනත් අමතර ක්ලාස් එකක උනත් ඔය රිසෝස් බුක් එකේ පිට තියෙන කරුණු මේ උගන්වන අඩුයි. හරි. ඒ නිසා දැන් ඒ වගේ ළමෙක් දන්නේ නැහැ මේ බුක් එකා කියන එක මොලුස්කාවන්ටත් තියෙනවා කියලා. හරි. මොකද රිසෝස් බුක් එකේ කිසිම තැනක ඒ පරණ පොතේදී මොලුස්කාවන්ගේ මුඛිකා තියනවා කියලා නැහැ. හරි. මුඛිකා තියෙන්නේ ඒ තැනට උදාහරණ දෙවිල තියෙන ඇන්ලිඩාව විතරයි. හරි. හැබැයි අලුත් පොත ගත්තොත් එයාලා මෙතන මේ දැන් ඔයාලා 2024 ඉඳන් ඉස්සරහට බලන්න ඕන දිගටම නිව් රිසෝස් බුක් එකේ එඩිෂන් එකනේ. එතකොට ඒකෙදී එයාලා මේ මෙතන විශේෂ වචනකුත් පාවිච්චි කරලා තිනවා පශ්ච මුඛිකා කියලා. හරිද? කියන්නේ මුඛිකා වර්ග දෙකක් තියෙනවා වගේ තමයි දැන් ඒක නලුත් විදිහට උගන්වන්නේ. එකක් තමයි ප්‍රාග් මුඛිකා. ඊට පස්සේ අලුතෙන් සම්භාවිත එක තමයි පස්ච උපිකා. හරිද? ප්‍රාග් උපිකා කියන ඒවා තිබුණේ කාකේද? ෆ්ලැටිල් මෙන්ටිස් ලගේ. හරි. සිළු බල්බ වලින් හැදුණු ප්‍රාග් උපිකා. ඒක තිබුණේ ෆ්ලැටිල් මෙන්ටිස් ලගේ. හරිද? ප්‍රාග් කියන්නේ පරණ කියන එකනේ. ඒකෙන් පස්සේ ඇති වුණා කියන අදහසින්. කියන්නේ පස්ච. පස්ච උපිකා කියනවා තියෙනවා කියලා කියනවා. ඇලන්ඩාවන්ගේ සහ මොලුස්කාවන්ගේ. ඒතොර ඒක තියෙනවා නියු බුක් එකේ. හරි. ඒතොර ඒ පස්ච උපිකා කියන එක තමයි අපිට මේ උපිකා කියලා මෙතන දාලා තියෙන්නේ. ඉතින් එහෙම පරණික විතරක් බලලා අර වෙන අවබෝධයක් නැති ළමයෙක් එතන උත්තරේ ගන්න පොඩි ගැටලුවක් වෙන්න පුළුවන්. හරි. කොහොමහරි ඉතින් ඒක අනන්‍ය ලක්ෂණයක් නෙමෙයි රුක්කික. උත්තරේ වෙන්නේ ඒකෙදි BC. හරි. උත්තරේ 3. දැන් බලමු 11 වෙනි ප්‍රශ්නය. මේක කියන්නේ ශාක්‍වල සනල්පටක පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඩෙරෝෆයිටාවල සනල්පටකයේ වාහකාව ඇත කියලා කියනවා. හරි. එතකොට දැන් මේක ගැන පොඩ්ඩක් කතා කරලිමු මේ සයිලම් සහ ෆ්ලෝයම් පටක ගැන. හරිද? එතකොට දැන් අපි දන්නවා සයිලම් පටකේ ගත්තාම සාමාන්‍යයෙන් අපි කතා කරනවා නෝග සයිල් වර්ග හතරක් තියෙනවායි කියලා. සයිලමේ වාහිනී එකක වාහකාවක සෛලමීය තන්තු සහ සෛලමීය මුදුස්තර. හරිද? ත්‍රොම කිව්වට ඔය සෛල වර්ග හතරම තියෙන්නේ මොන ශාකවලද? ඒ හතරම තියෙන්නේ ඇන්තෝෆයිටා ශාක. ඇන්තෝෆයිටා කියන වංශයේ තියෙනවා. ඊගාට නීටෝෆයිටා වංශයේ තියෙන සමහර ශාකවල. ඒ කියන්නේ නීටම් වගේ අපි කතා කරා නීටම් කියන ශාකෙන්න නීටෝෆයිටා වංශයේ උදාහරණයක් විදිහට. එතකොට ඒ අර නීටම් වගේ ශාකවල ඒ සෛල වර්ග හතරම තියෙනවා. හරිද? ගැණි වාහිනි ඒක වාහිනී එකක වාහකාව සලිමි මුදුස්තර සලිමි තන්තු. හරිද? ඒ හැර අනිකුත් සනාල ශාකවල. හරිද? එතකොට එතනට එහෙම කිව්වම අයිති වෙනා මොනවාද? මොන වංශයද අයිති වෙන්නේ? ටෙරෝෆයිටා, ලයිකෝෆයිටා, කොනිෆෙරෝෆයිටා, සයිකඩෝෆයිටා. හරිද? නීඩෆයිටා එකේ සමහර අය ඉන්න පුළුවන්. හරිද? එතකොට ඒ කට්ටියගේ තියෙන්නේ මොනවාද? සයිලම් පාටකේ සයිල වර්ග 3යි. හරිද? වාහකාව වාහිනී සලිමි මුදුස්තර සලිමි තන්තු. වාහිනී ඒකක දකින්න ලැබෙන්නේ නැහැ යාළුවනේ. තේරුණාද? හරි. ඒ සයිලම් පටකය ගැන කතා කරද්දි. ඊගාට ෆ්ලෝයම් පටකය ගැන කතා කරනකොට එතන ඉන්නවා මොනවාද සයිල වර්ග හතරක් අපි සාමාන්‍යයෙන් කතා කරනවා. හරිද? මේ පෙනිරනල ඒකක සාචර සයිලිය සයිල මේ ෆ්ලෝයමීය මුදුස්තර ෆ්ලෝයමීය තන්තු. හරිද? එතකොට ඕකෙදි ඔය සයිල වර්ග හතරම තියෙන්නේ ඇන්තෝෆයිටා වංශය විතරයි. හරිද? ඇන්තෝෆයිටා වංශය විතරමයි. එතකොට එතෙන්දී අර නීටම්ගේ කතාවකුත් නැහැ. ඇන්තෝෆයිටාල විතරමයි ෆ්ලෝයම් පටකේ ওই සයිල වර්ග හතරම තියෙන්නේ. හරිද? එතකොට අනිකුත් සනාල ශාකවල. හරිද? එතකොට එනවා ටෙරෝෆයිටා, ලයිකෝෆයිටා, කොන්ෆෙරෝෆයිටා, සයිකඩෝෆයිටා, නීටෝෆයිටා. හරිද? ඒ වගේ තියෙනවාද? අර සහචර සයිලත් නැහැ, පිනේරනල ඒකකත් නැහැ. ඒ දෙකම වෙනුවට තියෙනවා එක සයිලයක්. ඒකට කියන්නේ පිනේර සයිල කියලා. හරිද? එතකොට ඒ සයිල ඒ ශාක වංශවල තියෙන්නේ පිනේර සයිල ෆ්ලෝයමීය තන්තු ෆ්ලෝයමීය මුදුස්තර. හරිද? ඒ විදිහට තමයි සයිලම් පටකේ සහ ෆ්ලෝයම් පටකේ සයිල මේ තියෙන්නේ පිටන්නේ එක එක ශාකවල. හරි. එතකොට ඔය ටික ඕන වෙනවා මේ ප්‍රශ්නේදී. හරිද? එතකොට දැන් ඔය කිව්ව වලින් කිව්ව ටිකෙන්ම මේ ඔයාලා තේරෙන පළවෙනි උත්තරේ හරි නේද? ටෙරෝෆයිටා වල යන්නේ බ්‍රොලිපිස් ඉන වංශය
මේ සයිලම් පාටකයේ වාහකාව ඇත. හරිනේ වාහකාව තියෙනවා. සලිමේ තන්තු සයිලිම දුස්තර තියෙනවා. වාහිනී ඒකක තමයි නැත්තේ. හරි දෙනි ඒක බලමු අපි. මේ සයිලම් වාහිනී ඒකක දිගටි දෙකලවර උල් වූ සයිල වේ. නෑ සයිලම් වාහිනී ඒකක කියන්නේ කෙටි මහත සයිල මේ එතකොට ඔය දෙකලවර උල් වෙච්ච දිග සයිල කියලා කියන්නේ වාහිනී වාහකාවවල ස්වභාවය. ඊගාවට වාහකාව බ්‍රයෝෆයිටාවල කදන් වලට සම්ධාරණයේ සපයයි. හරි. එතෙන්දි කියන්නේ දැන් වාහකාව ගත්තම යගේ ද්විතීක බිත්ති තියෙනවනේ. ඒක ලිග්නින් වලින් ඝන වෙලා තියෙනවනේ. ඒ නිසා සම්ධාරණයේ දෙනවා වාහකාව වාහිනී වගේ. එතකොට හැබැයි මේ කියන්නේ බ්‍රයෝෆයිටාවල කියලානේ. ඒතර අපි දන්නා බ්‍රයෝෆයිටා කියලා කියන්නේ විනාශක වංශයක්. හරිද? මේ හෙපටොෆයිටා, බ්‍රයෝෆයිටා, එන්තෝසෙරෝෆයිටා ඔය ශාක වංශ තුන විනාශක. ඒ කියන්නේ සයිලම් පටකත් නැහැ, ෆ්ලෝයම් පටකත් නැහැ. उत्तर उच्चारमय वायुमारूदन बिंदु देव बिंदु देव खरा भीतर जल चित्र खरा भीतर तो वोट तम उत्तर ओन अदलुहाम एपी की गलपेनवा वासीदने एपी हरी बी आर की पूटि हरा बिंदु देव इक देवनी हम ए आर कीनवा एक तोट तुंगने के एपी जलकामी द्रव्य मगे भौतिक अतिशोषण सिद्धुन जल अनुपरिवहन विस्तर उत्तरे निपाने අපිට ජල මේ ජල ශාකය තුළ ජල පරිවහනය අපිට වෙද්ද හැකිනේ සක්‍රීය සහ අක්‍රීය කියලා වෙද්ද හැකි අක්‍රීයකේ තියෙන අපහු කොටස දෙකක් කෙටි දුර පරිවහනයේ සහ දීර්ඝ දුර පරිවහනයේ විදිහට හරිද එතකොට කෙටි දුර පරිවහන කරන විදිහට එනවා විසරණය පහසුකල විසරණය ආශෘතිය නිපාණය හරිද නිපාණය තමයි උත්තරේ එක හරිම ලේසි ප්‍රශ්නයක් හරි ඊගාට 14 පෝටිකා විමුක්තිය වෙනවා වැසීමේ ක්‍රියාවලිය පීවර හරිද අපිට නිතරම අපි මේ කතා කරපු මිසෙක එකක් මේක හරිද මේක මිසෙක අහනවා ස්ට්‍රක්චර් අහනවා රචන අහනවා හැමතැනම තියෙන පොදු ප්‍රශ්නයක් නේ මේ පූටිකායක එතකොට ඉතින් මේකෙදි මේ දැන් මුලින්ම ඔගේ තියෙන්නේ මේ මෙතන තියෙන ඔය ප්‍රකාශවල පූටිකාවක් කැරෙන විදිය වගේම ඊගාට එක වැහෙන විදියත් හරිද ඒක පටල ගන්න එපා ඒ නිසා එතකොට ඔය පීවර ගත්තාම මේ මුලින්ම ඒ වලින් පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මුලින්ම ඔකේ කොහොමද කියවෙන්නේ? අර පූටිකාව ඇරෙන විදිය. ඒ කියන්නේ හරිද? ඊට පස්සේ අන්තිමට තමයි වැහෙන විදිය එන්නේ. ඒතකොට උත්තරේ එන්නේ දෙක නේද? පාලක සෛල තුල ජලය ඇතුල් වෙනවා. පාලක සෛල ජලය ඇතුල් වෙන හින්දා පාලක සෛල ශුණ වෙනවා. ඒවා ප්‍රසාරණය වෙනවා. ඊගාට පාලක සෛල ඇතුල් පිටිය නැමී යාම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පාලක සෛල ප්‍රසාරණය වෙද්දී ඒක ප්‍රසාරණ හැම පැත්තටම ඒකාකාරී වෙන මේ වෙන්නේ. अंतिम पालक साइल उत्तरे
හරි ඊගාර මේ තියෙන්නේ 15 ඒකෙදි ඌණතාවය නිසා ශාප් වල හරිතාක්ෂය ඇති කරනු ලබන අදිමාත්‍ර මූද්‍රව්‍යයක් සහ අංශමාත්‍ර මූද්‍රව්‍යයක් පිළිවෙලින් හරිද එතකොට ඒකෙදි ඔයාලා මේකෙන්දි දැන් අර හරිතාක්ෂයකම අපි ආකාර විවිධ විදිහට කතා කරනවානේ පරිණත පත්‍ර වල හරිතාක්ෂය පරිණත පත්‍ර වල නාටතර හරිතාක්ෂය ලපටි පත්‍ර වල හරිතාක්ෂය ලපටි පත්‍ර වල නාටකී අතර හරිතාක්ෂය එතකොට එහෙම අහලා නැහැ එතකොට එතන ලේසි මේ උත්තරයට යන්න ඔයාලට ඕන වෙන්නේ අර අදිමාත්‍ර මූද්‍රව්‍ය ටිකයි අංශමාත්‍ර මූද්‍රව්‍ය ටිකයි දැනගෙන ඉන්න ඕන ශාකයකදී හරිද එතකොට අදිමාත්‍ර විදිහට තියෙනවාද කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් පොටෑසියම් කැල්සියම් ෆොස්ෆරස් සල්ෆර් සහ මැග්නීසියම් හරිද මිනිසාගේ වුණා නම් මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් ඉන්නවා හරිද ශාකවල හොමයි එතකොට එතන කීයක් තියෙනවද එතනින් නවයක් තියෙනවා හරි නවය ලියලා තියෙනවනේ එතකොට ඒක හරි ඊගෙන අංශුමාත් මූද්‍රව්‍ය මේ තියෙන්නේ යකඩ ඔප නිකල් ක්ලෝරින් සින්ක් මැංගනස් මොලිබ්ඩිනම් බෝරෝ හරිද එතන එතකොට අටක් තියෙනවා එතකොට හරි එතකොට ඔක්කොම 17ක් එනවා ශාකෙට හරිද එතකොට ඉතින් මේ දැන් අපි ගත්තම හරිතක්ෂය පැත්තෙන් ගත්තම ඕකේ පරිණත පත්‍ර වල හරිතක්ෂයට එන්නේ අපි මතක තියෙන පරිණත නිමෝන් කියලානේ මම වීඩියෝ එකෙත් එක් කියලා තියෙනවා ඒක ඒ මූද්‍රවටි මතක තියාන වීඩියෝ එකේ එතකොට නිකල් මොලිබ්ඩිනම් නයිට්‍රජන් එනවා ඊගාට පරිණත පත්‍ර වල නාටතර හරිතක්ෂයට එන්නේ මැග්නීසියම් ඊගාට ලපටි පත්‍ර හරිතක්ෂයට එන්නේ සල්ෆර් ලපටි පත්‍ර වල නාටතර හරිතක්ෂයට එන්නේ යකඩ සහ මැංගනස් හරි එතකොට එච්චර දෙයක් වලට ඕනේ අපි මේ බලමු ගැලපෙන මේ දෙක පිළිවෙලට තියෙන්න ඕන අදිමාත්‍රයකට පස්සේ තියෙන්න ඕනේ අංශමාත්‍ර මූද්‍රව්‍ය හරි එතකොට පළවෙනි උත්තරේම ගැලපෙනවා නේ උත්තරේ අංක 1 15ට එන්නේ උත්තරේ අංක 1 ඊගා ප්‍රශ්න 16 මුල් සෑදීම දිරිගන්නන ශාක හෝමෝන දෙකක් වෙන්නේ මොනවාද කියලා අහන්නේ. හරි. එතකොට අපි ශාක හෝමෝන ටික ඔක්කොම මතක තියාගන්න විදියක් දන්නා නේද? ඒකත් වීඩියෝ එකේ මම දාලා ඔයාලට ගෙන්නුවා කලින්. එතකොට දැන් මෙතන ඔය මුල් සෑදීම කියලා ගත්තාම අපි කතා කරා ඔක්සිජන් වලදී ඒ ඔක්සිජන් වලින් කරන එක කෘත්‍යයක් තමයි පාර්ශ්වික සහ ආගන්තුක මුල් සෑදීම දිරිගන්නන. හරිද? එතකොට ඔක්සිජන් එන්න ඕනේ. ඒගොල්ලෝ ඉතිලින් වලට ගියා මුල් සහ මූලකේශ සෑදීම දිරිගන්නනවා හරිද එතකොට ඉතිලින් එන්න ඕනේ හරි ඔය දෙක තමයි මුල් සම්බන්ධව අපි කතා කරන්නේ ඔය දෙක තමයි තියෙන්නේ එතකොට උත්තරේ තුනේ ඉතිලින් සහ ඔක්සිජන් හරිද එතකොට උත්තරේ අංක 316 3 ඊවත් ඉතින් ලේසි ප්‍රශ්න වලට පැටලෙන්නේ නැතුව ඔයාලට ක්‍රමයක් හදාගෙන තියෙනවා නම් ඔන්න කෙලින් උත්තරේ ගන්න පුළුවන්. උත්තර කියවු කම උත්තරේ ගන්න පුළුවන්. ඊගාට අපිච්චිත පිළිමඳ පාද සංහන් ප්‍රකාශත්වරින් නිවැරදි වන්නේ කුමක්ද? ස්තරීමුත ශල්කමේ අපිච්චදය ද්‍රව්‍ය හෝමාරුව සඳහා දායක වේ. ද්‍රව්‍ය හෝමාරුවට දායක වෙන ස්තරීමුත ශල්කමේ නැහැ. ස්තරීමුත ශල්කමේ තියෙන අපේ සමේනේ. ඒතොර ඒක ද්‍රව්‍ය හෝමාරුවට හැඩගැහුණු එකක් නෙමෙයි. ස්තර ගොඩාක් තියෙන ආරක්ෂාවට හැඩගැහුණු දෙයක් තමයි. ස්තරීමුත ශල්කමේ අපිච්චදේ ඊගාවට ව්‍යාජ ස්තරීමුත ස්තම්භික අපිච්චදේ සංයුක්ත අපිච්චද පටකයකි මේ අපි අපිච්චද බෙදනවා කොටස දෙකකට සරල අපිච්චද සහ සංයුක්ත අපිච්චද විදියට සරලයි කියලා කියන්නේ තන්සාරි ස්තරයක් සංයුක්ත අපිච්චදයක් කියලා කියන්නේ සරල ස්තර කීපයක් තියෙනවා කියන එකනේ එතකොට ව්‍යාජ ස්තරීමුත ස්තම්භික අපිච්චදය එකේදී තියෙන තනිසාරි ස්තරයක් ඒ නිසා ඒක සරල අපිච්චදයක් හරි සංයුක්ත අපිච්ඡේදයේ විදිහට අපි කතා කරන්නේ මේ ස්තරීභූත ශල්කමේ අපිච්ඡද පටකය සහ තව සංක්‍රාන්ති අපිච්ඡේදය කියන එක. හරි මුත්‍රාශය ඒ වගේ තැන්වල තියෙන අපිච්ඡේදය. හරි ඊගාවට සංක්‍රාන්තිමේ සංක්‍රාමණ අපිච්ඡේදය නේ. ඔව්. ඊගා ප්‍රශ්න බලමු මේ ඊගා ප්‍රකාශය සරල ස්තම්භික අපිච්ඡේදය
අන්ත්‍රයේ සහ නාස් මාර්ගයේ පිහිටයි. සරල ස්තම්භික අපච්ඡදය කියන කම්පේ තියෙනක හරි හැබැයි නාස් මාර්ගයේ තියෙන්නේ අර ව්‍යාජ ස්තරීභූත ස්තම්භික අපච්ඡදය. ඊගාට සරල ඝනාකාර අපච්ඡදය කේට ග්‍රන්ථි සහ මුඛ නාලිකාවල ඇත. ඒක හරි. කේට ග්‍රන්ථි වල තියෙනවා ඊගාට මුඛානීය විදුර සංවිත නාලිකා අවිදුර සංවිත නාලිකා කියන වගේ තියෙනවා සරල ඝනාකාර අපච්ඡදය. එතකොට උත්තරේ 4 වෙන්න ඕනි. ඊගාට පහෙන් කියන්නේ සරල ශල්කමේ අපච්ඡදය ද්‍රව්‍ය හුමාරුව වලකයි. නෑ සරල ශල්කමේ මේකේ හරහා තමයි විසරණය මගින් ද්‍රව්‍ය හුමාරුව වෙන්නේ. එතකොට ගර්තවල විත්‍ය තියෙනවා රුධිරවාහිනී විත්‍ය තියෙනවා. එතකොට ගර්ත සහ රුධිර අතර වායු හුමාරුව වෙද්දි විසරණේ නේවර වායු හුමාරුවට යන් ද්‍රව්‍ය හුමාරුවට දෙසලසනවා. එතකොට 17 උත්තරේ ඉන්නේ 4. ඊක 18 ජීන අතර දක්නට ලැබෙන ආකාර සහජීවන ආකාර තුන නිදසුන් සහිතව පහත දැක්වේ. එයා නිවැරදි එක මොකක්ද කියලා යහන්නේ. හරි. එතකොට මේකෙදි මුලින්ම කියලා තියෙන්නේ අන්‍යෝන්‍ය ආධාරය ගවයා සහ කොකා. හරි. එතකොට මෙන්න මේකෙදි මම පොඩි අඩුපාඩුවක් දකින්නවා. ඒ කියන්නේ අර එතනත් ඕල් සිලබස් නෙමෙයි මේ ඕල් එඩිෂන් එක. රිසුක්කේගේ පරණ එඩිෂන් එක පාවිච්චි කරන ළමයෙක්ට පොඩි අවුලක් වෙන්න පුළුවන් තැන. හරිද දැන් මේක මෙහෙම දෙයක් තියෙනවා ඕල්ඩ් එකේ ඕල්ඩ් එඩිෂන් එකේදී මේ ගවයා සහ කොකා කියන එක උදාහරණයකට දීලා නැහැ. හරිද අන්නෝන්‍ය ආධාරයකටවත් මේ පරිපෝෂිතයකටවත් මේ සහභාජිතර මොකක්වත් උදාහරණයක් විතර නැහැ. හරිද හැබැයි නිව් එඩිෂන් එකක් ගත්තාම රිසෝස් බුක් එකේ එතන උදාහරණයක් දෙන්න මේක තියෙනවා. හරි මේක තියෙන්නේ ගවයා සහ කොකා කියන එක තියෙන්නේ සහභාජිතයට උදාහරණයක් විදිහට. හරිද එතකොට දැන් මේකෙදී දැන් හිතන්නකෝ නිව් එක එඩිෂන් එක කියවලා නැතිලා මේක යනවා. හරිද? එතකොට එයා ගවයාසක් උකාගෙන එක ගන්න කිව්වහම එයා ටග් ගාලා මේ අන්නෝන්‍ය ආධාරය කියන එක ඒ කියන්නේ A කියන ප්‍රකාශය නිවැරදි දෙකක් විදියට ගන්නවා. හරි මොකද දැන් මේක කියවලා නැති කෙනෙක් කියලා හිතන්නකෝ මොකද්ද එයාට මතක් වෙන ටග් ගාලා අපිට ওই පොඩි කාලේ ඉඳන් උගන්නන්නේ දේ මොකද්ද? මේ හරකා ඉන්නවා. එතකොට උකේ ඇඟුඩට මේ කොකෙක් වහලා අර උගේ ඇඟේ ඉන්න ওই කිනි තුල්ලු අර මූ මැක්කො ටික ඒ උන් කනවා. හරිද? එතකොට කොකාට ආහාර ලැබෙනවා. හරි ගවයාට අර උගේ අර ඉන්න අර පොරපොෂි සත්තුන්ගෙන් බේර මේ ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? එතකොට ඒ වගේ දෙයක් තමයි තමයි ටිකක් මේ සමහර ළමයින් ගලුවට යන්නේ. එතකොට දෙන්නටම ප්‍රයෝජන තියෙන මේ පෝෂණය මත පදනම් වෙච්ච සහ මේ සම්බන්ධය සහජීවී සම්බන්ධයක්. ඒ කියන්නේ අන්නෝන්‍ය ආධාරය කියලා තමයි හිතෙන්නේ. හරිද? හැබැයි නිව් සිලබස් එකේදී ඔක නිව් එඩිෂන් එකේදී ඔක තියෙන්නේ සහභාජීත්වයට උදාහරණයක් විදිහට. හරිද? ඒ කියන්නේ එතකොට ඒක මෙහෙම දෙයක්ත් වෙන්න පුළුවන්. දැන් මේක සමහරවල් වල දැකලා ඇති ඔය. අරක් එහෙම තනකොළ කනකොට ওই තනකොළ අවුස්සනවනේ. හරිද? අවුස්සද්දී ওই තනකොළ අස්සෙන්න කොම්බුට්ටෝ තනකොළ පෙත අරමුන් එතනින් පයින්නවා. හරිද? එතකොට ඒ ගාව ඉන්නවා කොකා. හරිද? ඒ කියන්නේ හරකා ගෑගේ වහලා උගේ මක්කනවා නෙමේ. හරකා තනකොළ අවුස්සද්දී එහෙම එහෙම පයින්න ওই තනකොළ පෙත අරමුන් අල්ලන් කනවා පැත්තක ඉන්න කොකා. හරි එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? කොකාට වාසියක් තියෙනවා. හැබැයි හරකට වාසියක් තියෙනවද? නැහැ. ආවාසියකුත් නැහැ, වාසියකුත් නැහැ. එහෙන් බැලුවොත් ඒක එනවා සහභාජීත්වයට එතනින් ගත්තොත්. හරිද? හැබැයි ඉතින් දැන් නිව් එඩිෂන් එක කියවලා නැති ළමයි කරේ හිතන්නත් පුළුවන්. හරිද? එතකොට ඒක මාකින් ස්කීම් එකේදී මොකක් වෙයිද දන්නේ නැහැ. හරි. මනු එඩිෂන් විදිහට උත්තරේ ගන්න. හැබැයි කොහොම හරි ඔය අර විදිහේ සැලකා බැලීමක් වෙනවා නම් හොඳයි. අපි බලමු ඊගා බී වලින් කියන්නේ පරිපෝෂිතාවය. එතකොට මිනිසා සහ ප්ලනාරියා. හරි ප්ලනාරියා කියලා කියන්නේ පරිපෝෂිතයෙක් නෙමෙයි. හරිද? ඒක වැරදි. එතකොට බී කොහොමද වැරදි? එතකොට සහභාජීත්වය සල්මසා සහ බෙලියනයා මේ කියලා දෙන්නේ. එතකොට ඒ ප්‍රකාශය හරි. සල්මසා සහ බෙලියනයා සහභාජීත්වයට තියෙන එක ගැලපෙනවා. එතකොට උත්තරේ එන්නේ C. ඔව් C පමණි. දැන් නිව් එඩිෂන් එක හැටියට C පමණි කියන එක තමයි ගන්න එන්නේ. හරිද? හැබැයි අර මං කිව්ව හේතුව නිසා AC කියන උත්තරේට සල්කා බැලීමක් වෙයිද දන්නේ නැහැ. මම දැනට උත්තරේ 3 ගන්නවා. හරිද? හරි. ඊගාවට එකෙහි වැඩිවීම දෙකෙහි වැඩිවීම සඳහා දායක වන යුගලය තෝරන්න කියලා කියනවා.
එකෙදි X වල පළවෙනි ප්‍රකාශය ආමාශයක බිත්ති ඇදීම ගැස්ට්‍රින් නිදහස් වීම හරිද එතකොට ඒක හරි ආමාශයක බිත්ති ඇදෙන එක වැඩි නම් ගැස්ට්‍රින් නිදහස් වීම වැඩි ඊගාවට ආමලසේ ඇති මේද ප්‍රමාණය ආමාශය තුල සිදුවන ආහාර ජීර්ණය ඒක වැරදි නේද ආමලසේ තියෙන මේද ප්‍රමාණය වැඩි නම් අපි දන්නවා දැන් ඒක අපට යාන්ත්‍රණය වල මතක නම් ඔබ ආමාශයේ තියෙනවා මෙතන ග්‍රහණී තියෙනවානේ ග්‍රහණී නිදහස් වෙනවා හෝමෝන දෙකක් සීක්‍රටින් සහ කොලෙස්ටරෝගයිනින් හරි එතකොට මෙහිට එන ආමලසේ මේද ප්‍රමාණය වැඩි නම් වැඩි මේද ප්‍රමාණයක් තියෙනවා නම් සීක්‍රටින් සහ කොලෙස්ටරෝගයිනින් වැඩිපුර නිදහස් වෙනවා හරි ඒ කියන්නේ ඉහළ සාන්ද්‍රණයකින් නිදහස් වෙනවා ඉහළ සාන්ද්‍රණය නිසා මොකද වෙන්නේ ඉහළ සාන්ද්‍රණය බලපාන ආමාශයේ මත ඒක ඇති කරලා ඍණ බලපෑමක් හැබැයි තේරුණාද ඍණ බලපෑමක් ඇති කරලා ආමාශයේ ක්‍රමාකුංචනයේ සහ ආමාශයේ විෂ ශ්‍රාවය නිෂේධනය කරනවා. හරිද? ඒකෙන් බලාපොරොත්තු වෙන අර මේද ජීර්ණයට වැඩි කාලයක් ලබා ගන්න එක. يعني ආමාශයේ තුල සිදුවන ජීර්ණය ටිකක් ස්ලෝ කරනවා. හරි. එතකොට දැන් මේ එහෙම ගත්තාම මේද ප්‍රමාණය වැඩි වෙද්දී ආමාශයේ තුල සිදුවන ජීර්ණය වැඩි වෙන්නේ නැහැ. එහෙනම් y කියන ප්‍රකාශය අපිට ගන්න බෑ. ඊගාට ආමලසේ ඇති ඇමයිනෝ ආම්ල ප්‍රමාණය ඒක තියෙනවා ඊගාට ආග්නේශයෙන් බයිකාබනේට් අයන නිදහස් කිරීම ඒ ප්‍රකාශයත් ගන්න බෑ මොකද දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා හරි මෙතනින් ආමාශයෙන් ආහාර ජීර්ණය කරලා ආමලසේ හැදිලා හරිද මෙතන තියෙන වක්‍ර විධානය හරි ආලාර වක්‍ර විධානය හරහා ග්‍රහණීට වෙනවානේ හරි එතකොට ඔය ආමලසේ තියෙන මේද අම්ල සහ ඇමයිනෝ ආම්ල හරි ඒ වගේ තමයි මෙතන සීක්‍රටින් සහ කොලෙස්ටරෝගයිනින් ශ්‍රාවය උත්තේජනය වෙන්නේ ඒක හරි තේරුණාද يعني ඇමයිනෝ ආම්ල සහ මේද අම්ල කියන දෙකටම මෙතනින් සීක්‍රටින් සහ කොලෙස්ටරෝගයිනින් ශ්‍රාවය වීම උත්තේජනය කර හැකියි හරි හැබැයි ඒක අර නිකුත්තරේ යම්කිසි ප්‍රමාණයක් තියෙනවා හරිද එතකොට يعني මේ හෝමෝන වල යම්කිසි සාන්ද්‍රණයක් තමයි දෙන්න ඒ නිදහස් කරන්නේ හරිද හැබැයි මෙතන මේ යාර ඒ කියන්නේ යම්කිසි සාන්ද්‍රණයකට වඩා يعني වැඩිපුර අධික සාන්ද්‍රණයකින් සීක්‍රටින් සහ කොලෙස්ටරෝගයිනින් ශ්‍රාවය කිරීමේ හැකියාව තියෙන්නේ මේද අම්ල වලට විතරයි තේරුණාද ඒ නිසා තමයි ඔයාලගේ සොස්පුකේ කියලා තියෙන්නේ ආමලසේ මේදේ මගින් පෝෂත් වූ විට හරි මේදේ කිව්වට උතර මේද අම්ල තමයි ඇත්තටම එන්නේ හරි ආමලසේ මේදේ මගින් පෝෂත් වූ විට නිකුත්වන ඉහළ සීක්‍රටින් සහ කොලෙස්ටරෝගයිනින් සාන්ද්‍රණය නිසා මේ ආමාශය තුල ජීර්ණය निषेधन මේ දම්ල වලට ඒ කියන්නේ ඇමයිනෝ ආම්ල ගොඩක් ආවයි කියලා ඒකෙන් ඉහළ සීක්‍රටින් කොලෙස්ටරෝගයිනින් සාන්ද්‍රණයක් ඇති කරන්න බෑ මේ දම්ල ගොඩක් ආවොත් ඒකෙන් පුළුවන් ඉහළ සීක්‍රටින් සහ කොලෙස්ටරෝගයිනින් සාන්ද්‍රණයක් ඇති කරන්න තේරුණාද එතකොට එහෙම ගත්තාම දැන් සීක්‍රටින් කොලෙස්ටරෝගයිනින් වැඩි නම් උත්නින්න සීක්‍රටින් වල කාර්යය තමයි අග්නේශයෙන් බයිකාබනේට් අයන නිදහස් කිරීම නම් සීක්‍රටින් වැඩිපුර ශ්‍රාවය වුණොත් බයිකාබනේට් අයනත් වැඩිපුර ශ්‍රාවය වෙන්න ඕනේ. හරිද? හැබැයි කොහොම වුණත් දැන් මෙතන ඇමයිනෝ ආම්ල වැඩි වුණාම කියලා කියන්නේ. ඉතින් ඇමයිනෝ ආම්ල වැඩි උණයි කියලා සීක්‍රටින් කොලෙස්ටරෝගයිනින් නිදහස් වීම අර සාමාන්‍ය ප්‍රමාණය කියන නිසා ඒක වැඩි වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා බයිකාබනේට් අය නිදහස් වීම වැඩි වෙන්නේ නැහැ. හරිනේ. එහෙනම් එකේ වැඩි වීම දෙකේ වැඩි වීම සඳහා එතන දායකත්වයක් සපයලා නැහැ එහෙනම්. එනිසා අපිට ඉසෙට් ගන්න බෑ. හරි ඉසෙට් ගන්නත් බෑ. මම දැන් ඉස්සලගේ y කියන එක ගලපෙන්නේ y ගන්නත් බෑ. ඒ නිසා අපිට උත්තරේ එන්නේ x පමණි. හරි උත්තර අංක 1. හරි ඒක ටිකක් හොඳ ප්‍රශ්නයක් අර. හරි පොයින්ට් එකට තේරුම් අරන් ඉන්න ඕනේ උත්තරේ ගන්න. ඊගාට 20 මානව හෘදයේ තුල සංස්ථානික සංසරණයේ සිට කුකුෂීය සංසරණයට සහ නැවත මහා ධමනී කපාටය හරහා
සංස්ථානික සංසරණයට රුධිරය ගමන් කරන නිවැරදි මාර්ගය තෝරන්න. හරිද? අපි හෘදය ගැන හරියට දන්නවා නම් අර පොඩි කාලේ නම් ඕක ඉගෙන ගන්න ඉතින්. ඒකත් ලේසි ප්‍රශ්නයක් එහෙම හරියට දන්නවා නම් සිද්ධිය. ඒක උත්තර බලන්නේ ඔයාලට මේ වැරදි ටික අහුවෙනවා. වම් කර්ණිකාව තියෙනවා ඊගාට දීතුණ්ඩ කපාටේ තියෙනවා. ඊගාට වම් කෝෂිකාවට එනවා. වම් කෝෂිකාවෙන් කුකුෂිය කපාටයට යනවලු. අන්න එතන වැරදීනේ. වම් කෝෂිකාවෙන් පටන් ගන්න මොකද්ද? මහාදමනිය පටන් ගන්න. නම එතන තියෙන මහාදමනික පාටේ නේද? එතකොට ඒක වැරදි. ඊගාට ඒක දකුණු කර්ණිකාවට රුධිරය ආවා. ත්‍රිතුණ්ඩ කපාටය හරහා දකුණු කෝෂිකාවට ආවා. දකුණු කෝෂිකාවෙන් කුකුෂිය දමනිය පටන් ගන්නවානේ. එහෙනම් එතන කුකුෂිය කපාටේ තියෙන එක හරි. හරිද? කුකුෂිය කපාටය තියෙනවා. හරි. ඊගාට ඒ රුධිරය පෙනහැලුවට යනවා. කුකුෂිය දමනිය ඇවිල්ලා වම් කුකුෂිය දමනිය සහ දකුණු කුකුෂිය දමනිය විදිහට බෙදෙනවා. පෙනහැලි දෙකට යනවා. හරිද? ඊගාට පෙනහැලි වලින් ඔක්සිජන් සහිත රුධිරය අරගෙන එනවා. කුකුෂිය දමනිය හතරක්. හරිද? සෝරි කුකුෂිය ශිරා හතරක්. හරි, ශිරා වලින් තමයි ගින්. කුකුෂිය ශිරා හතරක් එනවා. ඒ හතර යොමු වෙනවා වම් කර්ණිකාවට. හරිද? වම් කර්ණිකාවෙන් දීතුණ්ඩ කපාටය හරහා වම් කෝෂිකාවට එනවා. හරි, උත්තරේ දෙක හරි. ආයේ තුනට ගියාමත් වම් කර්ණිකාව කියලා දීතුණ්ඩ කපාටය කියන. එතන උත්තරේ වැරදිනේ. ආයේ හතරේදීත් වම් කෝෂිකාව කියලා දීතුණ්ඩ කපාටයක් කියනවා. වැරදිනේ. ආයේ පහේදී දකුණු කර්ණිකාව දීතුණ්ඩ කපාටය කියනවා. එතනත් වැරදි. 20ට දෙක වෙනවා. හරි, 21 අඩුම සහ වැඩිම ප්‍රතිශත වලින් කාබන් ඩයොක්සයිඩ් පරිවහනය වෙන විදි අහන්නේ නේ, ගැලපෙන විදි. ඒකට වැඩිම ප්‍රමාණයක් කියන්නේ බයිකාබනේට් අයන. එතන 70% බයිකාබනේට් අයන, 23% කාබමයිනෝ හිමොග්ලොබින් විදිහට යනවා. ඒ හිමොග්ලොබින් අණු වල බැඳිලා CO2 අණුව. ඊගාට 30% 7ක් නේද? 30% 7 යන්නේ අර ප්ලාස්මා දියුණු කාබන් ඩයොක්සයිඩ් අණු විදිහට. හරි, ඔය කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ප්ලාස්මා දියුණු ගොඩක් අඩුයිනේ. එතකොට අඩුවෙන් මේ තියෙන්න ඕනේ එදී ඌ කාබන් ඩයොක්සයිඩ් වැඩි මේක බයිකාබනේට්. එතකොට උත්තරේ 5. හරි, ඊගාට 22. හරි, මේ වගේ ප්‍රශ්නත් අපිට හම් වුණා. මේ පේපර් කරනකොට හම් වුණා. හරිද? කිසියම් පුද්ගලයෙකුගේ උදම් පරිමාව, ශේෂ පරිමාව, ආශ්වාස අතිරේක පරිමාව. ඊගාට ප්‍රාශ්වාස අතිරේක පරිමාව. හරි, මේ වගේ අගයන් ඔක්කොම ටික දීලා තියෙනවා. ඒ පුද්ගලයාගේ ජීව ධාරිතාවය කියලා අහන්නේ. හරි, ජීව ධාරිතාවය කියන්නේ මොකක්ද? මම කියවන්නන්නේ කොහොමද? යම්කිසි පුද්ගලයෙක් يعني ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට ආශ්වාස සහ ප්‍රාශ්වාස කරන්න පුළුවන් මුළු ආයු පරිමාව. හරිද? ගණ්ඩ සහ පිට කරන්න පුළුවන් වෙන මුළු ආයු පරිමාව ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට. හරිද? එතකොට ඒකට ඉන්න මොකක්ද? උදම් පරිමාව වෙන්න ඕනේ, අතිරේක ආශ්වාස පරිමාව වෙන්න ඕනේ, අතිරේක ප්‍රාශ්වාස පරිමාව වෙන්න ඕනේ. ඉතිරේක මොකක්ද? අපි ගන්නේ නැති මොකක්ද? ශේෂ පරිමාව. හරි, ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට ශේෂ පරිමාව කියන එක කොච්චර උත්සාහ කරා ප්‍රාශ්වාසයෙන් මගින් ওই ටික අයින් කරලා දාන්න බෑනේ. හරි, එහෙනම් ඉතින් ඔය මේ පරිමාව තුන එකතු කරන්න තියෙන්නේ. උදම් පරිමාව 500යි. ශේෂ පරිමාව ගන්නේ නැහැ. අතිරේක ආශ්වාස එකයි අතිරේක ප්‍රාශ්වාස එකයි එකතු කරන්න තියෙන්නේ නේද? එතකොට එනවා 3200, 4200යි, 4800යි. උත්තරේ 4. හරි, ඊගාට 23. මිනිසාගේ ස්වයං සාධක ස්නායු පද්ධතියේ ප්‍රත්‍යානුවේගී කොටස. හරිද? එතකොට එකින් මේකත් අපි කතා කරු එකන්නේ අනුවේගීකින් මොකද වෙන්නේ? බය වුණාම තමයි අනුවේගී උත්තේජනය එන්නේ. සාමාන්‍ය විවේකීව ඉන්නවා නම් ප්‍රත්‍යානුවේගික තමයි උත්තේජනය එන්නේ. හරිද? එතකොට ඒ වෙලාවට තමයි විවේකීව සාමාන්‍ය කලබලයක් නැතුව ඉද්දි තමයි අපි ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරිද? එහෙනම් ප්‍රත්‍යානුවේගිකින් කරන්න ඕනේ පුළුවන් තරම් මේ ආහාර ජීර්ණය වගේ දේවල් උත්තේජනය කරන එක. හරිද? එතකොට අනුවේගිකින් වෙන්නේ අර බය වුණාම ඒකට ඇඟ සූදානම් කරන දේ. එතකොට ඒකෙන් ක්ෂණිකව ශක්තිය නිදහස් කරනවා මිස ආහාර ජීර්ණය කර කර ඉන්නේ නැහැ එතනදී. හරි, බලමු මේකට උත්තර ටික. කේටේ ශ්‍රාවීම නිෂේධනය කරනවලු. වැරදි. ඇසේ කන්නිකා විස්තරණය කරයි. ඒ කියන්නේ මොකේද? මේ අනුවේගීයකට. හරි, අනුවේගීකේදී බය වුණාම අර බය වුණාම ඇස් ලුකු කරන් බලන් ඉන්නේ. හරි, ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ බය වෙච්ච ලාවක අර හොඳට ආලෝකයට ලෙන්න ඕනේ හැට. ඒ කියන්නේ හොඳට වටපිටාව පේන්න බෑ. කො ඔකෙදි වෙන්නේ
අපි ෆ්ලයිට් ටෝ ෆයිට් කියලා කියන්නේ කෝ ගහන්න නැත්තම් දුවන්න හරි මොන දේ කරන්නද ගහ ගන්නද හරියට පේන්න ඕනේ දුවන්නත් හරියට ඔක්කොම ටික පේන්න ඕනේ ඉතින් ඒ නිසා තමයි කන්නිකා විස්තරණය වෙලා හොඳට ආලෝක කිරණ ලැබෙන්නේ හරි ඒක වලර මේ බයිචලාට ඇස් ලොකු කරන් බලන් ඉන්නවා කියන එක මත තියාගත්තනම් ඒකත් ඇති ඉතින් උත්තරේ ගන්න ඒක මේ වැරදි කන්නිකා විස්තරණය කරන අනුවේගීකෙන් පෙනහැලි තුල ඇති ශ්වාසනාලිකා හිල් කර ඒකටදී ශ්වාසනාලිකා හිල් කරලා කියන්නේ පෙනහැලි වල දැන් අපේ බටවල ඉන්න ශ්වාසනාලිකාව කියන්නේ අපිට පෙනහැලි වලට හුස්ම අරන් එන ඔක්සිජන් අරන් එන බට වගේනේ ඉතින් අපි අර කහ ගන්නවා නම් දුවනවා නම් හරිද අපි පේශි වලට හොඳට ශක්තිය දෙන්න එපේ එතකොට හොඳට ඔක්සිජන් දෙන්න ඕනේ එහෙනම් වැඩිපුර වායු හොමාරුවක් වෙන්න ඕනනේ නේද එහෙනම් මේ බට වායු අරන් එන බට ලොකු වෙන්න ඕනද නැත්නම් කුඩා වෙන්න ඕනද ඒ වගේ අර අනුවේගීක උත්තේජනීය චවස්ථාවක කියන්නේ බය වෙච්ච අවස්ථාවක එයා ලොකු වෙනවනේ එහෙනම් අනුවේගී පද්ධති උත්තේජනීය වුණොත් ශ්වාසනාලිකා විස්තරණයක් තමයි එන්න ඕනේ හරිද එහෙනම් මේ ඒතෝ ශ්වාසනාලිකා ඉහිල් වෙන්න ඕනේ හරිද විස්තර කියන්නේ ඉහිල් වෙනවා ප්‍රත්‍යානුවේගීකයේදී ඔක අනිත් පැත්ත يعني සංකෝචනයක් තමයි වෙන්නේ ඊගාට අප්මාවෙන් ග්ලූකෝස් නිදහස් කිරීම උත්තේජනය කරයි एक बार दी एक बार ने अनुवेगी पद्धति उत्तेजन उन हम कि नाकमार कमरना कर लेती ना ग्लाइकोजन एक मिनट मिला डाला ग्लूकोस निदास करना तो उटे ग्लूकोस मिला ला शक्ति हदागन ने पुलवांशन निकल हर एक बार पित्ताशय उत्तेजन या कराई पित्ताशय उत्तेजन या करना वा प्रत्यानुवेगी किंग एक मुकद आहार एक वेन्ने प्रत्यानुवेगी एकेन तमाय हरि देखना विषय तुनट उत्तरे पह ईगाट विषय हतरवेनी प्रश्नय मानव दृष्टि पिलिबंध निवेदि प्रकाशय तोरन्न एदि कियनवा स्वच्छय वर्तन बलय विनाश करीम मगिन द्विनेत्रिक दृष्टिय पहसु करन एक वेरदि स्वच्छय वर्तन बलय कियन एक नियतयक हरिद ओय वर्तन बलय विनाश करन्न पुलुवंकम तियेन अक्षिकाचिर विदरन දේසා එක වැරදි. ඊගාට දුරපෙනීමේදී අභිසාරිතාවේ සිදුවේ කියනවා. ඒකත් වැරදි. අභිසාරිතාව කියලා කියන්නේ අර ඒක ඔනේ ළඟ පෙනීමට. හරිද? ඒ කියන්නේ ළඟ තියෙන වස්තුවකින් S2 එකට ආලෝක කිරණේ එන්නේ එකිනෙකට වෙනස් කෝණවලින් ඉන්නේ. එතකොට ඒ වෙනස් කෝණවලින් ආලෝක කිරණ ඇවිල්ලා හරියන්නේ නැහැ. හරිද? මොකද පැහැදිලි දෘෂ්ටියක් ලැබෙන්න නම් S2ේම දෘෂ්ටි තානවල අනුරූපී ප්‍රදේශ නැත්නම් සමාන ප්‍රදේශ තමයි උත්තේජනය වෙන්න ඕනේ. හරිද? එහෙම සමාන ප්‍රදේශ උත්තේජනය වෙන්න නම් S2ේම ආලෝක කිරණ සමාන තැන්වල නාභිගත වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ වගේ මේ S2 මේ වගේ යනකොත් හරිද? මෙතන නම් වස්තුව තියෙන්නේ. මේක නම් වස්තුව. මේ හැට යන්නේ මේ ආලෝක කිරණ මේ වගේ නාභිගත වෙන්නේ මෙතන කියලා ඉතින්. අනිත් හැට කියලා ආලෝක කිරණ නාභිගත වෙන්නේ මෙතන. හරිද එහෙම වෙලා හැබැයි හරියන්නේ නැහැ හරිද පැහැදිලි පෙනීමක් ලැබෙන්න නම් මේහි මෙතන ආලෝක කිරණම් ගත වෙනවා නම් මේහි එතනම තමයි මේ ඊට අනුරූපී තැන තමයි ආලෝක කිරණම් ගත වෙන්න ඕනේ හරිද පැහැදිලි පෙනීමක් ලැබෙන්න ඒක වෙන්න ඕනේ හරිද එතකොට දැන් ওই ප්‍රශ්නේ නේ සමින් පෙනීමේදී මොකද දැන් දුර දින වස්තුවක් නම් ආලෝක කිරණේ කොහොම සමාන්තර වෙන්නේ එතකොට ඇස් දෙකේම කොහොමත් එකම දාර තමයි යෝනාම් ගත වෙන්නේ එතන දුර තියෙන වස්තුවකට මේ අභිසාරිතාව කියන එක ඕන වෙන්නේ නැහැ. හරි. එහෙනම් ළඟ තියෙන එකකදී මෙයාගේ කෝණය වෙනසකින් එන හින්දා ආලෝක කිරණ S2ට සිද්ධ වෙනවා. අර බාහිර අක්ෂ පේශි වලින් මේ S බෝල දෙක කරගවනවා. හරි. එතකොට මේ ඇහැ කාට කරබෝල දෙනවා. හරි. මේ ඇහැත් කරගෙන යනවා. මම ඇඳ රූපයට අනුව මේ ඇහැ විතරක් කරගෙන යන හේතුවකෝ. එතකොට නිකන් තේරුම් ගන්න ලේසි ඉන්නේ සරලයිනේ. හරි. එතකොට මේ ඇහැ කරපුනාට පස්සේ දැන් ඒක මේ වගේ එනවනේ. මේක ටිකක් කැරගිලා තියෙන්නේ. හරි. යාලි කැරගිලා තියෙන්නේ. එතකොට මේක වදින්න. හරි. දැන් මොකද වෙන්නේ? මේ ආලෝක කිරණ ගිහිල්ලා මෙහෙන් එන එක. මෙතන නාමිකත එනවා. හරි. එතකොට දැන් මේ ඇස්දෙකේම සමාන තැන් වල තමයි ආලෝක කිරණපත් වෙන්නේ. හරි. එම කැරකුනේ නැත්නම් ඉස්සලා නාමික තෙන්නේ කි මෙන්න මේ වගේ තැනක මේයි. එතකොට තැන් දෙක වෙනස් නේ. හරි. එතකොට දැන් ඇහැ බෝලේ කරකවල මොකද වෙන්නේ?
සමාන තැනක නාමගත කරගන්න පුළුවන්. ඕක තමයි ඉතින් අභිසාරිතාවයි කියලා කියන්නේ. මේක ඕන වෙන්නේ සමීප පෙනීමට. ඊගාවට මේ කියන මොකද්ද? සමීප පෙනීම සඳහා අක්ෂි ප්‍රතියෝජනය වැදගත් වෙයි. ඒක හරි සමීප පෙනීමේදී දැන් අක්ෂි ප්‍රතියෝජනය කියන්නේ අර ප්‍රතියෝජක පේශී සංකෝචනය වෙනෝනේ. එතකොට ආලම්බික බන්ධන වල ඇදීම අඩු වෙනවා. ඒ නිසා කාචේ වක්‍රතාවය වැඩි වෙනවා. ඒ නිසා වර්තන බලය වැඩි වෙනවා. හරිද? එතකොට සමීප පෙනීමේදී ප්‍රතියෝජනය කියන එක වැදගත් වෙනවා. ඊගාට යෂ්ටි වල ඇති ෆොටොප්සින් රාත්‍රී පෙනීම ලබා දෙයි. එතන වර්ණකයේ වැඩදී යෂ්ටි වල තියෙන රොඩොප්සින් ඒසයි ප්‍රකාශ වර්ධින්නේ. එතන රාත්‍රී පෙනීමට වැඩි දායකත්වයක් දෙන්නේ යෂ්ටි සයිල තමයි. ඊගාට පෙනෙන වස්තු වල නිවැරදි සංජානනයේ සිදුවන්නේ මස්තිෂ්කයේ ලලාට කණ්ඩිකාව කියන එක වැඩදී අපර කපාල කණ්ඩිකාවේ තමයි දෘෂ්ටි සංවේදී ප්‍රදේශයේ තියෙන්නේ මස්තිෂ්ක බාහිකයි. එතකොට මේකෙදී 24ට උත්තරේ 3 ඉන්න ඕනේ. ඊගාට 25 හෝමෝනේ සහ කෘත්‍ය අතර නිවැරදි ගැළපීම නැහන්නේ. ඒ වී ACTH ඇඩ්‍රිනලින් ස්රාවය වීම උත්තේජනය කරයි. ඒක වැඩදී දැන් ඔය අධිඋක්ක බාහිකයේ තියෙන හෝමෝන ගත්තාම අධිඋක්ක බාහිකයේ අධිඋක්ක ග්‍රන්ථියම අපි ගමු. මෙහෙම අධිඋක්ක ග්‍රන්ථිය තියෙනවා නේද? මේකේ මැද තියෙනවා මජ්ජාව, පිට තියෙනවා බාහිකය. හරිද? මජ්ජාවේ නිදර්ශන මොනවාද? හෝමෝන දෙකක්. ඇඩ්‍රිනලින් සහ නොඇඩ්‍රිනලින්. හරිද? ඇඩ්‍රිනලින් සහ නොඇඩ්‍රිනලින්. නැත්තම් එපිනෙෆ්‍රින් නොඑපිනෙෆ්‍රින් කියන්නේ ඔය දෙකම තමයි. හරිද? එතකොට ඕවා උත්තේ ඕවා නිදහස් වීම උත්තේජෙන්න කොහොමද? මේ මධුක මජ්ජාවට ලැබෙන අනුවේගී ස්නායු ආවේග මගින්. තේරුණාද? ඉස්සෙල්ලා අපි කතා කරේ අනුවේගී ස්නායු පද්ධති උත්තේජෙන්න බය වෙච්ච වෙලාවක කියලා. හරිද? එතකොට මේ අනුවේගී ස්නායු පද්ධති උත්තේජනය නිසා තමයි අධුක මජ්ජාවේ මේ හෝමෝන දෙක නිදහස් වෙන්නේ. හරිද? ඊගාට අධුක බාහිකයෙන් නිදහස් කරන හෝමෝන කාණ්ඩ දෙකක් අපිට කිව්ව හැකි. ග්ලූකෝකෝටිකොයිඩ් සහ මිනරලෝකෝටිකොයිඩ්. හරිද? તો ග්ලූකෝකෝටිකොයිඩ් වලට උදාහරණේ කෝටිසෝල්, මිනරලෝකෝටිකොයිඩ් වලට උදාහරණයක් ඇල්ඩොස්ටරෝන්. හරිද? තව හෝමෝන කියන අපි කතා කරන්නේ මේ හෝමෝන දෙක ගැන. හරි කොහොමhari? එතකොට මෙතනින් මේ ග්ලූකෝකෝටිකොයිඩ් නිදහස් වීම උත්තේජනය කරන්නේ කවුද? ACTH වගේ. තේරුණාද? එනේ. ACTH එන්නේ කොහෙන්ද? මුලින්ම වෙන්නේ කොහමද? හයිපොතැලමසින් CRH එනවා. හරිද? එන කෝටිකොටිකොරෆින් රිලීසින් හෝමෝන එක. හයිපොතැලමසින් එනවා. ඒක විලඩ කරන පූර්ව පිටුටරිය මත. එතකොට පූර්ව පිටුටරිය නිදහස් කරනවා ACTH. හරිද? ACTH නැත්නම් අධිඋක්ක බාහික පෝෂී හෝමෝනය. එතකොට එතනම නම එනවානේ අධිඋක්ක බාහිකය මත විලඩ කරනවා ACTH. හරිද? එතකොට ACTH ඇවිල්ලා අධිඋක්ක බාහිකය මත වැඩ කරාම මේ අධිඋක්ක බාහිකයෙන් නිදහස් කරනවා ග්ලූකෝකෝටිකොයිඩ් හෝමෝන. හරිද? ඒ කියන්නේ කෝටිසෝල් නිදහස් වෙනවා. හරි. ඊගාට මිනරලෝකෝටිකොයිඩ් නිදහස් වෙන කොහොමද? ඒක නිදහස් වෙන්නේ ACTH වලින් නෙමෙයි. හරිද? මිනරලෝකෝටිකොයිඩ් නිදහස් වෙන විදිය ඔයාලා ඉගෙන ගන්නා බයිස්ට්‍රයි පද්ධතියේදී. අපි කතා කරන්නේ අර රෙනින් ඇන්ජියෝටෙන්සින් පද්ධතිය ගැන කතා කරන්නේ. හරිද? රුධිර පීඩනයේ පල්ලයක් ගියාම උක්ක වලින් රෙනින් නිදහස් වෙනවා. ඒකෙන් ඇන්ජියෝටෙන්සිනෝජන් ඇන්ජියෝටෙන්සින් 1 කරනවා. ඊගාට පරිවර්තකයෙන් සෑමයක් මගින් ඇන්ජියෝටෙන්සින් 1 එක ඇන්ජියෝටෙන්සින් 2 වෙනවා. ඇන්ජියෝටෙන්සින් 2 එම විලඩ කරනවා කොහෙද? අධිඋක්ක මේ බාහිකයේ මත. හරිද? ඇන්ජියෝටෙන්සින් 2. එතකොට එයා තමයි මේ අධිඋක්ක බාහිකයෙන් ඇල්ඩොස්ටරෝන් ශ්‍රාවය වීම උත්තේජනය කරන්නේ. හරි? ඒවා මෙන්න මෙහෙම දැනගන්න ඉන්න ඕනේ. එතකොට මේකේ කිව්වේ එක වැරදි නේද? මොකද මේකේ කියලා තිබ්බේ ACTH වලින් ඇඩ්‍රිනලින් නිදහස් කරනවා. ඒක වැරදි. ඊගාට ඔක්සිටෝසින් කිරින් උපදවීම උත්තේජනය කරනවා කියලා ඒක වැරදි. ඔක්සිටෝසින් නෙමෙයි ප්‍රොලැක්ටින් තමයි කිරින් උපදවීම උත්තේජනය කරන්නේ. ඔක්සිටෝසින් එන්නේ ගර්භාෂයේ මයෝමෙට්‍රියම සංකෝචනය කරනවා දර්පසූතියේදී. ඊගාට අර මේ ශීල ග්‍රන්ථි වලින් කිරි විසර්ජනය කරන්න ඔක්සිටෝසින් එනවා. හරි. ඊගාට කැල්සිටොනින් රුධිරයේ අධික කැල්සියම් මට්ටම දිරිගන්න. කැල්සිටොනින් වෙන කරන්නේ රුධිර කැල්සියම් මට්ටම අඩු කරන එක. පැරාතයරොයිඩ් හෝමෝනින් තමයි කැල්සියම් මට්ටම වැඩි වෙන්නේ. මෙලටොනින් මූලික පරිවෘත්තීය වේගය වැඩි කරයි කියනවා වැරදි. මූලික පරිවෘත්තීය වේගය ඒක වැඩි වෙන්නේ තයිරොක්සින්, තයිරොයිඩ් හෝමෝන වලින්. අනේ තයිරොයිඩ් හෝමෝන. හරිද? මෙලටොනින් වලින් කරන්නේ අර
වැඩිවියර පත්වෙන කලින් ලිංගික අවයව පරිණත වීම නවත්වනවා ඊගාට දෛනික රිද්මයන් සමායෝජනය කියන්නේ සමායෝජනය මේ දෛනික රිද්මයන් පවත්වාගෙන යනවා අපේ දේහේ ක්‍රියාකාරීත්වයේ තියෙන ඒවා තමයි මෙලටොනින් වලින් කරන්නේ ඊගාට කොලෙසිස්ටෝකයිනින් අග්නාශයක මයිලේස් නිදහස් කිරීම ක්‍රියාරම්භ කරයි ඒක හරි කොලෙසිස්ටෝකයිනින් සහ සීක්‍රටින් අපි මෙතන කතා කරු මේකනේ කොලෙසිස්ටෝකයිනින් වලින් කරන්නේ අග්නාශයෙන් අග්නාශයක විෂ ශ්‍රාවය උත්තේජනය කරනවා ඊගාට පිත්තාශයෙන් පිත් විෂ ශ්‍රාවය උත්තේජනය කරනවා ඒතර අග්නාශයක විෂය දිනන අග්නාශයක මයිලේස් එතකොට උත්තරේ පහ 25ට පහ උත්තරේ ඊගාට 26 හෝමෝන සහ ඒ කෘත්‍ය නිවැරදිව ගැලපෙන්නේ පහත සඳහන් කුමන සංකලනයෙන්ද ACTH අනේ ඒක තමයි කියූප එක නේද 26 තියෙන මිනිසාගේ ශුක්‍රාණු ජනනය කියන්නේ තියෙන්නේ නිවැරදි ප්‍රකාශය අහනවා ශුක්‍රාණු ජනනය උපතේදී ආරම්භ වෙලා ජීවිත කාලයෙන් පුරාම තියෙනවද නෑනේ ශුක්‍රාණු ජනනය පටන් ගන්න වැඩි වේදපත් වුණාම වැඩි වේදි තමයි ආරම්භ වෙන්නේ වැඩි වේදපත් වීම සමග ඊට පස්සේ ජීවිත කාලය පුරා තියෙනවා सर्टोली साइल मगिन श्राव टेस्टोस्टेरोन मगिन शुक्राणु जन्नय दीर्घन्वे प्रश्न मित्र कथा सर्टोली साइल सह लिडिक साइल अर्द सह यगिंग यमत वैडवर्ण होम यगिंग श्रावन होम अर्द तो नोने सह ये पीटन तेन यवा नितर महान प्रश्न अरे सर्टोली साइल तीन शुक्रधर नालिका वैतुले लिडिक साइल तीन शुक्रधर नालिका टेली श्रावे අර උඩින් යාට එන FSH අඩු කරනවා හරි ඊග අනිත් එක ලිඩික් සයිල ලිඩික් සයිල මත වැඩ කරන්නේ LH හරි ඒකයි මත දියත්තේ L L අකුරෙන් දෙකම පටන් ගත්තේ නිසා LH වලින් ලිඩික් සයිල උත්තේජනය කරනවා එතකොට ලිඩික් සයිල වලින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනිය නිදහස් කරනවා ඒකෙන් ශුක්‍රාණු ජනනය වේගවත් කරනවා එතනත් ශුක්‍රාණු ජනනය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුණාට පස්සේ ඒ අතිරේක එන ටෙස්ටොස්ටෙරෝන් වලින් ගිහිල්ලා FSH, LH, සහ උඩින් මෙන හයිපොතලමස්යෙන් එන GnRH. ඒ ඔක්කොම නිෂේධනය කරලා දාන්න. හරි ඕක තමයි ඉතින් අර පුරුෂ ප්‍රජනන පද්ධතියේ තියෙන හෝමෝනම යාමනේ ඒ කොටස. ඉතින් මේකට ඕන වෙන්නේ සර්ටුලී සයිල වගේන් ශ්‍රාය වෙනවලු ටෙස්ටොස්ටෙරෝන වැඩදීනේ. ලිඩික් සයිල තමයි එක කරේ. නතුන ශුක්‍රාණු මාතෘ සයිල වල අනුනන විභාජනයෙන් ප්‍රාථමික ශුක්‍රාණු සයිල ඇතිදී. එතන හරි සයිලටික මේ පිළිවෙලට යනකොට මේ ශුක්‍රාණු මාතෘ සයිල අනුනන විභාජනය ලක් වෙලා තමයි ප්‍රාථමික ශුක්‍රාණු සයිල හැදෙන්නේ. ප්‍රාථමික ශුක්‍රාණු සයිල එකකට උනනේ 1 වෙනවා. ද්විතීයික ශුක්‍රාණු සයිල හැදෙනවා. එකකට උනනේ 2 වෙනවා. එතකොට ද්විතීයික ශුක්‍රාණු සයිල වලින් ප්‍රාක් ශුක්‍ර 4ක් හැදෙනවා. තුන හරි ඊගාට 4ක් බලමු. ලිඩික් සයිල ශුක්‍රාණු ජනනයේ විවිධ අවස්ථාවලට සයිල වලට සවීම සඳහා පෘෂ්ඨ සපයයි මම කියවනේ ඒක සර්ට් මේ සර්ටුලි සයිල වලින් කරන්නේ ඊගාට ශුක්‍රාණු සයිල හැරුණු විට ශුක්‍රාණු ජනනයේ අනෙක් සියලු සයිල දීගුණ වේ ඒක ඇරදී දැන් මුලින්ම ප්‍රාක්ෂුක් නෑ සෝරි ප්‍රාථමික ශුක්‍රාණු සයිල ප්‍රාථමික ශුක්‍රාණු සයිල දීගුණයි එයා උණු නිභාජනයට ලක් වෙලානේ උණනේ එක වෙලා තමයි ද්විතීයික ශුක්‍රාණු සයිල හැදෙන්නේ द्वितीय शुक्राणु साइल इट पाल प्राक् शुक्र इट पेन शुक्राणु एक गुण पश्चिम प्रकाश तेनालीरु उत्तरे तुन दास तुन दास विषय පාන විකසනයේ පිළිබඳ නිවැරදි ප්‍රකාශයක් අහනවා නේද? හරි. සංසේචනයේදී ශුක්‍රාණුවක් පරිණත ලිම්බයේ වටා ඇති අපිච්ඡද සෛල විනිවිද යමින් ඒ තුලට ඇතුළු වේ.
හරි ඒක වැරදි මේ මොකද දැන් ඔයාලා දන්නවා දැන් මේ අපි දැන් කලින් කතාවේ කලින් කන් ශුක්‍රාණු ජනනය ඊග මේකට ඕන වෙන්නේ අණ්ඩ ජනනය කියන කොටස හරිද එතකොට මේකෙදි මේ මුලින්ම කල්ලි يعني කල්ලේ දිනන මුල්ගේ ජන්මානුසයිලි ඊට පස්සේ එකින් අණ්ඩ මාතෘසයිල හැදෙනවා අණ්ඩ මාතෘසයිල වලින් ප්‍රාථමික අණ්ඩසයිල හැදෙනවානේ එතකොට ඉපදෙනකොට මේ කාන්තාවගේ නිම් කොෂල තියෙන ප්‍රාථමික අණ්ඩසයිල හරිද ඊගාවට වැඩිවීර පත් වෙනකොට මොකද වෙන්නේ වැඩිවීර පත් වීම සහ ඊට පස්සේ ආර්තෝජ චක්‍ර වලින් يعني චක්‍ර ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ එක එක ප්‍රාථමික අණ්ඩසයිලේ මාසයකට එක ගානේ එක ප්‍රාථමික අණ්ඩසයිලේ ගානේ වර්ධනය වෙලා ද්විතීක අණ්ඩසයිලයන් බවට පත් වෙනවා හරි එතකොට අර ඩිම මෝචනය වෙනවානේ මාසයකට එක ගානේ එතකොට ඒ ඩිම මෝචනේ නිදහස් වෙන්නේ මොකක්ද ද්විතීක අණ්ඩසයිලය හරිද ඒ කියන්නේ ප්‍රාථමික අණ්ඩසයිලේ තමයි උපදෙදි තියෙන්නේ ඒක මාසිකව එක ගානේ වර්ධනය වෙලා ද්විතීක අණ්ඩසයිලේ බවට පත් වෙලා ඩිම මෝචනයේදී නිදහස් වෙලා යනවා හරිද එතකොට දැන් ඔය එහෙනම් ඩිම මෝචනයේදී නිදහස් වෙන ද්විතීක අණ්ඩසයිලේනේ එහෙනම් ශුක්‍රාණුවක් ඇවිල්ලා සංසේචනය වෙන්න හදන්නේ මොකක් එක්කද ඒ මුලින්ම ගැටෙන්නේ ද්විතීක අණ්ඩසයිලයක් එක්ක හරිද එහෙනම් ඩිම මෝචනයේ නිදහස් වෙන මේ වගේ එකක් මෙතන මේක තමයි ද්විතීක අණ්ඩසයිලය ඒක වටේට තියෙනවා තව සයිල ගොඩක් තියෙනවා මේක ආවරණය කරගෙන හරිද එතකොට මොකද වෙන්නේ ශුක්‍රාණුව මෙන්න මේ සයිල හාරගෙන ඇවිල්ලා මේ ශුක්‍රාණු සයිලය මේ සයිල හාරන් හාරන් ඇවිල්ලා මේකත් එක්ක ස්පර්ශ වෙන්න ඕනේ හරිද එතකොට ඒ ශුක්‍රාණු ප්‍රාසපටලයයි මේ ද්විතීක අණ්ඩසයිලේ ප්‍රාසපටලයයි ස්පර්ශ වෙන මොහොතේදී තමයි මෙයා පරිණත ඩිම්බයක් බවට පත් වෙන්නේ තේරුණාද එතකොට මේකේ කිව්වේ මේ සංසේචනයේදී ශුක්‍රාණුවක් පරිණත ඩිම්බේ වටා ඇති අපිච්ඡත සෛල මේ විනිවිද යනවා කියලා නේද? එතකොට ඒක වැරදි. ශුක්‍රාණු සෛල විනිවිද යන්නේ මේ පරිණත ඩිම්බයක් වටේ තියෙන අපිච්ඡත සෛල නෙමෙයිනේ. ද්විතීක කාණ්ඩ සෛල වටේ තියෙන අපිච්ඡත සෛල. එතකොට මේ එහෙම විනිවිද කිහිල්ල මේ දෙක ස්පර්ශ වුණාට පස්සේ තමයි මෙයා මේ දෙවිනුන් විභාජනය සම්පූර්ණ කරලා දෙවිනි ද්‍රව්‍ය දෙකේ පිට කරලා පරණත ඩිම්බයක් බවට පත් වෙන්නේ. හරිද? ඒක තේරුණානේ කිව්වේ නේද? මුලින්ම මෙතන තියෙන්නේ මේ ඉන්නේ පරණත ඩිම්බ සෛලයක් නෙමෙයි. ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි. හරි. ඊගාවට දෙකින් කියන්නේ සංසේචනයේ දින 3-4කට පසු බ්ලාස්ට කෝෂ්ඨය ගර්භාෂයට පැමිණේ. එතනත් වැරදි මොකද මේ බ්ලාස්ට කෝෂ්ඨ නෙමෙයි මේක මොරුලාව. හරි සංසේචින් දින 3-4ක් කියන කාරි නමුත් එන්නේ බ්ලාස්ට කෝෂ්ඨ නෙමෙයි එන්නේ මොරුලාව. හරිද? මොරුලාව ඇවිල්ලා ඊට පස්සේ තමයි ඒක බ්ලාස්ට කෝෂ්ඨ වෙන්නේ ගර්භාෂයේ කුහරය තුලදී. ඒ සංසේචින් දින 5කදී වගේ තමයි බ්ලාස්ට කෝෂ්ඨ හැදෙන්නේ. කලලේ මුල් අවස්ථාවලදී ඒක පෝෂණය සැපයීමේ එන්ඩෝමෙට්‍රියමේ ග්‍රන්ථිවල ශ්‍රාවයන් ගෙනි. ඒක හරි. හරිද? අර මේ ගර්භාෂ චක්‍රයේදී ඒක තියෙනවානේ ප්‍රගුණ නවදී ශ්‍රාවී අවදී ඒකට ආර්ථ අවදී. එතකොට අර ශ්‍රාවී අවදීදී එහෙම ඒ ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රිය තියෙන ග්‍රන්ථි වර්ධනය වෙලා ඒකින් විද ශ්‍රාවයන් නිදහස් කරනවා. එතකොට ඒ වගේ තමයි ඒ මුල් කාලේන කලලයට පෝෂණය දෙන්නේ. හරිද? ඒක කල්ල බන්ධය හැදෙනකම් කල්ල බන්ධය සපේකිනල හැදෙනකම් පෝෂණය සපයන් නියත ඒ නිදහස් කරන ශ්‍රාවයන්ගේ. කල්ල බන්ධය ඇත්තේ භ්‍රූණ රුධිර වාහිනී පමණ කියනවා. ඒක වැරදි. භ්‍රූණ රුධිර වාහිනී සහ මේ මවගේ රුධිර වාහිනී දෙකම තියෙනවා. ඊගාට ගර්භණී භාවයේ 8-10 සතිවලදී භ්‍රූණයේ හෘද ස්පන්දන වීම ආරම්භ වේ. ඒක වැරදි. 4දී සති 4දී ආරම්භ වෙනවා. සති 8-10ක් වගේ යනකොට තමයි හැබැයි ඒක හඳුන ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට උත්තරේ 27-3. මිනිසාගේ ආක්ෂේප සැකෙල්ල පිළිබඳ පාත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද? හරි.
ඒකෙදි කියනවා පර්ශ යුගල් තුනක් උරතලයේ සමග අනියම් ලෙස සම්බන්ධ වෙයි. ඒ හරිද? පර්ශ යුගල් ආවිත හරි. ඒක හරි. ඔව්. පර්ශ යුගල් තුනක් සකුර මේ කියන්නේ අනියම් සම්බන්ධනවා. පර්ශ යුගල් 12ක් තියෙනවනේ ඔක්කොම. පළවෙනි පර්ශ යුගල් 7. එකිනා 7 වෙනකන් තියෙන යුගල් 7 කෙලින්ම සම්බන්ධ වෙන උරතලයක් එක්ක. එතකොට අපි සත්‍ය පර්ශ කියලා කියන්නේ. ඊගාට 8 9 10 කියන පර්ශ යුගල් තුන අනියම්ව සම්බන්ධ වෙන්නේ. ඊට 11 12 කියන පර්ශ යුගල් දෙක උරතලයත් එක්ක සෙට් වෙන්නෙම නැහැ. ඒතකොට ඒවට කියන අපි පායන පර්ශ කියලා. හරි ඊගාට අනිත්‍යයන් බලමු. යුග වක්‍රය උඩුහනුව චලනය කිරීම සඳහා අවශ්‍ය වෙන පේශි වලට සඳහන් පෘෂ්ඨ සපයනවලු. ඒක වැරදි. දැන් මේක උත්තරේ වැරදි කියලා තේරුම් ගන්න ඔයාලට මේ යුග වක්‍රේ කාර්ය දණන් ඉන්න ඕනේ නැහැ. උඩුහනුව චලනය කරන්න බෑ කියන එක දැන හිටියත් ඇති නේද? චලනය කරන්න පුළුවන් ඒ යටිහනුව විතරයිනේ. උඩුහනුව චලනය වෙන්නේ නැහැ ඉතින්. එතන යටිහනුව කියලා තමයි එන්න ඕනේ. ඊගා ත්‍රිකාස්තිය තැනී ඇත්ති අවශිෂ්ට කශේරුක හතක් එකතු වෙලාලු වැරදි. කශේරුක ගත්තාම තියෙන්නේ ග්‍රෛවි කශේරුක 7යි උරස් ඒවා 12යි කටිව 5යි. ත්‍රිකාස්තිය දින වර්ධ වෙච්ච කශේරුක 5ක් අනුත්‍රිකාස්තිය තියෙනවා වර්ධුණු කශේරුක 4ක්. ඔක්කොම 33යි. ඊගාට නාසාස්ති සහ ශංඛකාස්ති තුල කෝටරක ඇත. හරි ඔයාලා නිතර මහන් ප්‍රශ්නයක් නේද? කෝටරක තියෙන අස්ති මොනවාද? කීලාස්තිය, ජිද්‍රාස්තිය, ඌර්ධහන්කාස්තිය, ලලාටාස්තිය. හරි ඒක නිකන් අර කීජි ඌලා කියලා නම මත තියන් හිටින්නේ. මුල් අකුරු හතර කීයද කීලාස්තිය, ලාකියද කීජි කීජි ජිද්‍රාස්තිය, ඌ කියන්නේ ඌර්ධහන්කාස්තිය, ලාකියන් ලලාටාස්තිය. ඊගාට මේ කටි වක්‍රයේ විකසණය වන තේ කලදරුවාට හිස ඍජුව තබා ගත නැහැකිලු. හිස ඍජුව තමයි තියාගන්න පුළුවන් වෙනවා ග්‍රයිවි වක්‍රයේ විකසණය වුනහම. හරි එතකොට කටි වක්‍රෝණ වෙන්නේ අර මේ කඳ කොටස මේ කොන්ද කෙලින් තියාගෙන ඉඳ ගන්න. හරි එතකොට මුලින්ම මාස 3 විතර එනකොට ග්‍රයිවි වක්‍රය විකසණය වෙනවා. මාස 7-8ක් ගියාම කටි වක්‍රය එන්නේ. එතකොට කටි වක්‍රයට විකසෙන්න කලින් ඒ කියන්නේ හිස කෙලින් තියාගන්න පුළුවන් මෙයාට. හරි උත්තරේ 1. හරි 29 ධනිස් කටුව හැර මිනිසාගේ අපර ගාත්‍රයේ ඇති අස්ති සංඛ්‍යාව. හරිද? ඒක නිකන් සමහර මතක ඇති සමහර එක කකුලක තියෙන අස්ති 30යි. මේකක් අයින් කර ධනිස් කටුව අයින් කරොත් අස්ති 29. හරිද? එහෙම නැත්නම් ඉතින් ගණන් හදලා ගන්නත් පුළුවන්. හරි එතකොට ඒ කකුලේ තියෙන්නේ මේ මුලින්ම තියෙන කලවය හදන එක. එතකොට ඌර්වාස්තිය. හරිද? ඌර්වාස්තිය තියෙනවා අපහු ධනිස් ධනිස්තර ආවස් එතන ධනිස් කටුව තියෙනවා. ඊගාට ජංගාස්තිය තියෙනවා, අමු ජංගාස්තිය තියෙනවා. හරිද? ඊගාට එදේ ගිහිලා හදනවනේ අපි මොකද්ද? වල්ලුකර සංධිය හදනවනේ. හරිද? එතකොට එතන තියෙනවා ආදී කුසි ආදී කියන එතන කැලි තියෙනවා පාදුකුරු ශාස්ති 7ක්. ඊගාට ආපහු අතුල්ලට නැත්නම් පාදුකුරු චෝකරි කියන ඒවා 5ක් තියෙනවා. ඇඟිලි කුළු කොක්කම තියෙනවා 12යි 14ක් තියෙනවා නේද? මහපට ඇඟිලි ඇඟිලි පුරුක් දෙකයි නේ තියෙන්නේ. අනික ඇඟිලි 4 3 ගානේ තියෙනවා. හරි එතකොට මේ ටික එකතු කරොත් එන්නෝනේ මේ. එතන 2යි 3යි 4යි 11යි 16යි ඔක්කොම 30යි. ධනිස් කටුව අයින් කරොත් 29. හරි එතකොට බලමු 29 තිබ්බේ 4 වෙන උත්තරේ. හරි ඊගාට මෙන්ඩල්ගේ නියම වලට අනුව කිසියම් ගති ලක්ෂණ දෙකක් සඳහා AA BB ප්‍රේණදාශය සහිත ජීන් දෙදෙනෙකු අතර මුහුමකින් ඇතිවන ප්‍රජනිතයේ ප්‍රේණදාශ සංඛ්‍යාව කොපමණද? හරි මේ වගේ කෙනෙක් ඔව් මේ වගේම දෙන්නේ. හරිද? මෙන්ඩල්ගේ ක්‍රමයටලු හැසිරෙන්නේ. හරිද? එනයි මේ කට්ටියම ජන්මාණු හතර ගානේ හදනානේ. මේක කැපිටල් A කැපිටල් B එක කැපිටල් A සිම්පල් B එක ආයි මේ විදිහට හදනවා. හරි
මෙයාතෝවාගේම ජන්මානුහතරක් නැහැ දෙන්නේ. ඉතින් ඕක දැන් කෙටි ක්‍රමයක් ගන්න නැත්තම් මේ ජන්මානුහතර හදලා ඉරි ගහලා ගත්තත් ඔයාලට උත්තරේට යන්න පුළුවන්. හරිද? ඊගාට නැත්තම් පනට් කොටුවට දාලා එහෙම ගත්තත් උත්තරේට යන්න පුළුවන්. හරිද? හැබැයි ටිකක් වෙලා යයි. එතකොට ඕකෙදි මේ කෙටි ක්‍රමයක් තියෙනවා මේකට. දැන් මේ වගේ දෙන්නේ කොහොම මුහුම් කරද්දි හරි ඒ වම්ලිදම කියනවා මෙහෙම එකෙක් ඉන්නවා නම් හරි මෙයාට හදන්න පුළුවන් ජන්මානු සංඛ්‍යාව අපි ගන්නේ කොහොමද දෙකේ n වෙනි බලය හරිද n කියලා කියන්නේ විෂම යුග්මක යුගල සංඛ්‍යාව දැන් මෙතන විෂම යුග්මක යුගල දෙකක් තියෙනවානේ මේ යුගලත් විෂම යුග්මකයි මේකත් විෂම යුග්මකයි එහෙනම් විෂම යුග්මක යුගල දෙකක් තියෙනවා නේද එතකොට එකිනෙකට වෙනස් ජන්මානු හතරක් ඇති හැකි මේ හරිනේ එකිනෙකට වෙනස් ජන්මානු හතරක් ඇති ඊට පස්සේ අපි මෙන්න මේ වගේ දෙන්නේ මුහුම් කළොත් හරි සමාන දෙන්නේ මේ වගේ සමාන දෙන්නේ මුහුම් කළොත් එතෙන්දී ලැබෙන ප්‍රජනිතිය ලැබෙන ප්‍රවේණි දර්ශ සංඛ්‍යාව ඒ කියන්නේ එකිනෙකට වෙනස් ප්‍රවේණි දර්ශ සංඛ්‍යාව සහ එකිනෙකට වෙනස් රූපන් දර්ශ සංඛ්‍යාවත් අපිට ගන්න පුළුවන් හරි එකිනෙකට වෙනස් රූපන් දර්ශ සංඛ්‍යාව ගන්න මෙතනේ ඒකත් දෙකේ n වෙනි බලයෙන්ම තමයි හරිද එතකොට මෙතන n කියන්නේ මෙතන විෂම යුග්මක යුගල සංඛ්‍යාව තොර එකක් දෙකයි මෙතන. කන මෙතන හතරයි. හරි මේ හතර දාලා බලන්න ඔයාලට ලැබෙන්නේ එකිනෙකට වෙනස් රූපාන්දර්ශ හතරක්. හරිද? ඊගාට එකිනෙකට වෙනස් ප්‍රේණිදර්ශ කීයක් ලැබෙයිද? ඒක ගන්න පුළුවන් අපිට 3 n වෙනි බලය. n කියන්නේ විෂම යුග්මක යුගල සංඛ්‍යාව. එතකොට 3 දෙකේ බලය ඒ කියන්නේ 9යි. හරිද? එකිනෙකට වෙනස් ප්‍රේණිදර්ශ 9ක් ලැබෙනවා. හරි පනට් කොටුවට දාලා බැලුවා toy ටික තමයි ලැබෙන්නේ හරිද හැබැයි මෙතන 9 ගෙන උත්තරයක් නැහැ නේද හරිද එතකොට මට හිතෙන්න විදිහට මේ ප්‍රශ්නෙට යාලගේ ඉතන මිස්ටේක් එකක් තියෙන්නේ හරිද ඒකට ඕල් එකක් දෙන්න ඕනේ හරි එතකොට දැන් 9 ගෙන උත්තරයක් නැති නිසා සමහරවම ඉතින් 9 නැත්නම් ඊකට යම් තියෙන හොඳම ඔප්ෂන් එක මොකද්ද මෙතන 16 කෙනෙක්ට ගන්න එක නේද මොකද පනට් කොටුවට මේ ටික දාලා බැලුවොත් කොටු 16ක් තමයි එන්නේ හරි එතකොට දැන් මෙතන මම දැක්ක රිසෝස් බුක් එකේ මෙහෙම දෙයක් කරලා තිබුණ එක තැනක එයාලගේ තියෙන මේ වගේ මුහුමක් මෙහෙම එකක් හරි ඔහොම එකක් අරගෙන දැන් ඕකේ ජන්මානු ටික අපි මෙහෙම පනට් කොටුවට දාලා ගත්තාම හරි මෙතන මෙයාගේ හැදේ ජන්මානු කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T උහුමනේ හරි කොහොම මේ ප්‍රජනිතය තමයි ලැබෙන්නේ හරි එතකොට එතන රිසෝසුක එක දැනන් කියලා දෙනවා මේකට මේ යුක්තාණු වල ප්‍රවේණික සංකලන හතරක් ලැබෙනවායි කියලා හරි යුක්තාණු වලට මේ මුහුම කරාම යුක්තාණු වලට ප්‍රවේණික සංකලන හතරක් ලැබෙනවායි කියලා තිබ්බා හරි එතකොට යාලා නිකන් මේ කොටු හතරට ප්‍රවේණික සංකලන හතරක් කියලා සලකලා තමයි මේ වාක්‍ය කියලා දෙන්නේ හරි හැබැයි එතනත් මට හිතෙන්නේ රිසෝසුක එහෙම කිව්වට ඒක වැරදි හරිද මෙතන ප්‍රවේණි සංකලන හතරක් කියන්න බෑනේ ඇත්තට මෙතන තියෙන්නේ ප්‍රවේණි සංකලන තුනක් තියෙන්නේ හරි මේ දෙක එකයිනේ හරි කොහොම හරි එහෙම යාලා කියලා තියෙනවා මේ ඔය මෙන්ඩල් ප්‍රවේණියේ තමයි මේ කොටස තියෙන්නේ හත් කියලා වෙන තුනක් එක හම්බෙයි හරි එතකොට එහෙම අදහසකින් එයාලා අර මේකෙදිත් 16 කියන එක නිරුත්තරේ විදිහට කාණ්ඩ පලාපරුත්තු වෙනවද දන්නේ නැහැ. හරිද? හැබැයි මම නම් ඒකට කැමති නැහැ. ඒක වැරදි කියන අදහස තමයි මම කියන්නේ. එතකොට මම කියන්නේ ඔකට ඕල් එකක් දෙන්න ඕනේ. හරි නිරුත්තරේ 9. හරි එකිනෙකට වෙනස් කියන වචන නැතත් ඉතින් අර විදිහේ ගන්න එක නිකන් එක වැරදි. බලමු අපි මේකට මම ඕල් කියන උත්තරේ තමයි මම බලාපොරොත්තු වෙන උත්තරේ මේකට. रुद्र गणे सन्धा समयुग्मक स्त्रियाक सह ए रुद्र गणे सन्धा विषम युग्मक पुरुषीक प्रवीण गण हादन लेसिंग प्रेम का कीन के लिया गण स्त्रिया किन्नालु पुरुषिया किन्ना मैं बी रुद्र गणे सन्धा समयुग्मक आयलु नाई बी आई बी इगाट ए रुद्र गणे सन्धा विषम युग्मक पुरुषीक
දරුවන්ගේ මේ රුධිර ඝන වෙන්න පුළුවන් මොනවාද කියලා නේ අහන්නේ. ඉතින් ඒවා හරිම ලේසි මේ ප්‍රශ්න. මෙහෙම ලියලා ඉන්න ඕනෙත් නෑ ඇත්තට. මොනවාද කියලා ලැබෙන්නේ? A B කියන රුධිර ඝනය ලැබෙනවා සහ B රුධිර ඝනය ලැබෙනවා නේද? එතකොට උත්තරේ 4. विषम गुणकता ඊගාට දෑගසල් රක්තහීනතාවය ඒකත් ජාන විකෘතියක් හරිද එතකොට BD උත්තරේ 4 33 ඩීනි සංගමනේ පියර අහන්නේ හරිද ඉහත පියරවලට අනුපිළ වලින් අපි පියර ටික අහන්නේ හරිද මුලින්ම මොකක්ද දෙන්න ඕනේ සමජාතීයකරණය හා සෛල මිලදැමීමනේ පළවෙනි පියර එතකොට E තමයි මුලට එන්න ඕනේ लोकसिम කරගන්නත් පුළුවන් මේ වගේ නේද උත්තර කීපයක් අයින් කරන්න පුළුවන් හරිද එතකොට මේකෙදී දැන් අන්තිමට හැම එකෙම දැන් උඩටම ගියාට පස්සේ තියෙන මොකද්ද තුන්ද්‍රාවනේ තියෙන්නේ ආක්ටික් තුන්ද්‍රාව තමයි උඩම තියෙන්නේ ඊට පස්සේ ඒකට කලින් අනිවාර්යයෙන් මොකක් තියෙන්න ඕනද කේත්වර වනාන්තර තියෙන්න ඕනේ හරි මොකද අපි ඒකට පිහිටීම කියද්දිත් කියනවා මේ උඩින්ම තුන්ද්‍රාව ආක්ටික් තුන්ද්‍රාව තියෙනවා පළවෙනි පටියක් විදිහට ඒකට යටින් තවත් ආයි පටියක් විදිහට තමයි මේ කේතුදර අනන්තර තියෙන්නේ. එතකොට ආක්ටික්ුම් රාවට පල්ලැහෙන් දිගටම තියෙනවා කේ මේ කේතුදර අනන්තර. ඉතින් ඒ නිසා තුන් රාවට කලින් අනිවාර්යයෙන්ම කේතුදර අනන්තර තියෙන එකක් වෙන්න ඕනේ. හරිද? එතකොට එහෙම හිතුවොත් ඔයාලා මේක අයින් කරලා දාන්න පුළුවන් ඉන්නේ මේ තුන්වෙනි උත්තරේ විතරයි නේද? අනේ හතරත් අයින් කරන එකේ හිතුවොත් නේද? ඔව් තුන සහ හතර කියන උත්තර අයින් කරලා දාන්න පුළුවන් ඉදියට. හරි තව දැනක් තමයි මම කියන එක මේ චැපරල්. හරි වල චැපරල් වල පීටීම මතකයි නම් ඒකේ පීටීම කොයි වගේද? චැපරල් පීටලා තියෙන්නේ ඉතින් රටවල් ටික වලට මතකයි නම් අර ටික යුරෝපීය රටවල් වල තමයි තියෙන්නේ. සහ ඇමරිකා පැත්තේ. උතුරු ඇමරිකාව තියෙනවා ඊගාට දකුණු ප්‍රංශය, චිලි, ස්පාඤ්ඤය, ඊගාට ආයේ දකුණු කැලිෆෝනියා තිබ්බා. තව දකුණු අප්‍රිකාවදී වුණා හරි ඒ වගේ තැන්වල. ඒතකොට අර දැන් ලංකාව උඩට තියෙන ඉන්දියාව, රුසියාව වගේ ආසියා පැත්තනේ. ඒතකොට ඒ ආසියා පැත්තට චැපරල් එකක් ගෑවිලාවත් නැහැ කොහෙවත්. එහෙම හිතලත් ඉතින් එතනක් තක්කල මතකකට ආවා නම් චැපරල් ටින් උත්තර ටිකත් අයින් කරලා දාන්න පුළුවන්. ඒතකොට එහෙම ඔයාලා උත්තර ටික අයින් කරොත් ඔයාලට 1 3 4 අයින් කරලා දාන්න පුළුවන් මේ විදිහට. හරි එහෙම වුණොත් ඉතුරු වෙන්නේ 1 සහ 5. හරිද එතකොට ඒකෙදි ඔයාල දැන් තියෙන හිතෙන්න ඕනේ මුලින්ම හම්බ වෙන්න ඕන මොකක්ද නිවර්තන වනාන්තරනේ මොකද ලංකාවේ සහ ඉන්දියාවේ ඒ හරියේ තියෙන්නේ නිවර්තන වනාන්තර හරිද සමාන නෙමෙයි හරි එතකොට උත්තරේ දෙකෙන් ඕන හරි නිවර්තන වනාන්තර ඊගාට කාන්තාර ඊගාට සෞම්‍ය කලාපීය තුනුභූමි හරි ඊගාට උතුරු කේන්දර වනාන්තර ඊගාට තුන්රා හරි ඒක සමාන එකක් අහුවෙන්නේ නැහැ ඇත්තටම හරි ලංකා කුඩින් කොටසක සමාන එකක් අහුවෙන්නේ නැහැ
හරි එතකොට උත්තරේ වෙන්නේ එකේ දෙක සිතියම් මතකයි නම් ඉතින් ගොඩක් එක ලේසි වෙනවා තව දුරටත් හරි 34 දෙක උත්තරේ කොහමද හරි ඊගාට 35 ශ්‍රී ලංකාවේ ආක්‍රමණික ආගන්තුක ජීවීන් දෙදෙනෙකු වන්නේ හරිද අපිට ඔය ආක්‍රමණික ජීවීන් කියන තම කීපයක්ම හම්බුණා හරි එකක් අපි නම් වෙන අර මේ ජයවිද්දත්ත්‍ය මූණපාති තර්ජන කියලා මාතෘකාවක් යටතේ අපි කතා කරන ආක්‍රමණික ආගන්තුක විශේෂ හඳුනා දීම කියලා එතනක් තියෙනවා නැත්නම් වෙනම මේ ආක්‍රමණික ආගන්තුක විශේෂ ගැන කතා කරද්දිත් එතනක් වෙනම අපි ආක්‍රමණික ජීවීන් ආක්‍රමණික ආගන්තුක විශේෂ ගැන කතා කරනවා හරි එතකොට කොහොමාරි ඔකේ තියෙන ජපාන් ජබර ඊගාට කලුතර ගුළු යෝදා කලුතර ගුළු බෙල්ල නැත්නම් යෝදා අප්‍රිකානු ගෙවතු ගුළු බෙල්ල කියන එක ඊගාට ගිනි තන හරිද තව ගඳ පාන හරි දුන්නව තමයි හම්බෙන්නේ හරි එතකොට ඔකේ මේ වගේ උත්තර මේ හතර තමයි ඔයාලට දැනන් ඉන්න ඕනේ එතකොට මේ දෙකක් තියෙන වගේ පස්සේ උත්තරේනේ 35ට උත්තරේ 5 වෛරෝයිඩ් සහ ප්‍රියෝන පිළිබඳ නියුරිටි යමුනාද කියලා අහනවා. ඒකෙදී මුලින් කියනවා මේ ක්‍රුසිකල් ජේකොබ් ඩිසීස් යනු ප්‍රියෝන මගින් මිනිසාට ඇති කරනු ලබන රෝගයකි. ඒක හරි. හරිද? මේ කියන්නේ ප්‍රියෝන වලින් ඇති කරන රෝග ස්නායු පද්ධති සමාන රෝග තමයි ඇති වෙන්නේ. ඒකට අර මොලේ කුහර ඇති වෙන නිසා වැඩ අපි කියනවා මේ ट्रांसमिसिबल स्पॉन्जिफॉर्म एन्केफलोपथीस කියලා TSE කියලා තමයි ඒ රෝගයට පොදුවේ අපි කියන්නේ ප්‍රියෝන වලින් ඇති කරන රෝග වලට. ඒතොර ඒකේ මිනිස්සුන්ට ඇති වෙන එකට අපි කියන්නේ ක්‍රුසිකල් ජේකොබ් ඩිසීස්. හරකට නැති වෙන එකට කියන්නේ මුතුගව රෝගය කියලා. ඒ ප්‍රකාශය හරි. ඊගාට ධාරක ශාක සෛල තුල ගුණණය වීම සඳහා අවශ්‍ය සංඥා වෛරෝයිඩ් දරයි. ඒ ප්‍රකාශයත් හරි. හරිද? කියන්නේ වෛරෝඩ් වල තියෙන්නේ අර මේ ජාන නෙමෙයි. වෛරෝඩ් කියලා කියන්නේ නග්න RNA කැලලක්. නමුත් RNA කැලලක් කියලා කිව්වට ඒක ජාන නෑ. හරිද? එතකොට සංඥා තමයි තියෙන්නේ. ශාකවල තුල ගුණනය කරන්න පුළුවන් මේ සංඥා තමයි එයා ගාව තියෙන්නේ. ඊගාට C ආරක්ෂක ප්‍රෝටීන ආවරණයකින් වට වූ කෙටි DNA කොටසක් වෛරෝයිඩ් වල ඇත. ඒක වැරදි කීපයක් තියෙනා නේද ආරක්ෂක ප්‍රෝටීන ආවරණයකින් වට වෙලා නැහැ වෛරෝයිඩ් කියන එක නග්න කියන්නේ ඒකනේ ඊගාට කෙටි DNA කැලලක් නෙමෙයි RNA කැලලක් එතනත් වැරදි ඊගාට ප්‍රියෝන වල ඇති නෙෂ්ටික අම්ල ධාරක ජාන වල ආධාරයෙන් ප්‍රතිවලිත වෙයි ඒක ඇයිද ප්‍රියෝන වල තියෙන්නේ මොකද්ද ප්‍රියෝන කියලා කියන්නේ පොලිපෙප්ටයිඩ් දාම කොටස ඇමයිනෝ අම්ල කීපයක් තමයි තියෙන්නේ නෙෂ්ටික අම්ල නෙමෙයි හරි ධාරක ජාන වල ආධාරයෙන් ප්‍රතිවලිත වෙනවා කියන එක නම් හරි හරි කොහොමාරි එතකොට නිවැරදිව වෙන්න මොනවද A හා B උත්තරේ එක තිස්සත ව්‍යාධිජනක බැක්ටීරියා මගින් නිපදවනු ලබන අන්තර්දූලක සහ බයිස්තූලක පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතරේ නිවැරදිවන්නේ මොනවද හරි ඒකෙදී අන්තර්දූලක සහ බයිස්තූලක යන ආකාර දෙකම තාපය මගින් අක්‍රිය වේ නැහැ ඒකේ අන්තර්දූලක කියලා කියන්නේ ග්‍රෑම් රින බැක්ටීරියාවන්ගේ සෛල බිත්ති වල තියෙන කොටස. ඒක ලිපොපොලිසැකරයිඩ්. ඒවා තාපයට සංවේදී නැහැ. තාපයෙන් බිඳවැටෙන්නේ නැහැ. බයිස්තූලක කියලා කියන්නේ ග්‍රෑම් ධන සහ ග්‍රෑම් රින දෙකොල්ලම හදනවා. ඒවා සෛල වල හදලා එළියට නිකු නිදාස් කරන ප්‍රෝටීන. හරි ගොඩක් ඒ ප්‍රෝටීන් ගත්තාම ඒවා ගොඩක් ඒවා එන්සයිම. ඒකට ඒවා ඔය ධන ප්‍රෝටීන නම් ඉතින් තාපයට සංවේදීනේ. එතකොට එන තාපය මගින් අක්‍රිය වෙන මොනවාද බහිස්තූලක විතරයි. ඊගාර අන්තර්දූලක යනු ග්‍රෑම් ධන බැක්ටීරියා මගින් නිපදවනු ලබන ප්‍රෝටීන හෝ ලිපොපොලිසැකරයිඩ් වේ. නෑ මම මේක කිව්වා නේද? අන්තර්දූලක නා හදන්නේ ග්‍රෑම් රින ආය විතරයි. යාළුවා විතරයි තියෙන්නේ. එතකොට බහිස්තූලක තමයි මේ ප්‍රකාශය එහෙම කියන කාරදී කොහොමද කියන අන්තර්දූලක ප්‍රකාශය ගත්තාම
අන්තගුල ගැන කියනවා නම් රෑම් දාන කියන නිසා එතන වැරදි ආපහු ප්‍රෝටීන කියන නිසාත් එතන වැරදි ප්‍රෝටීනත් නෙමෙයි ලිපොපොලිසැකරයිඩ් හරි තොර දෙක වැරදි කොහොමද ඊගාට මහිස දූලක කියන එක ගත්තාම තුන්වෙනි කීදී ග්‍රෑම් රින සහ ග්‍රෑම් දාන බැක්ටීරියා ආකාර දෙකම මගින් නිපදවනු ලැබේ ඒක හරි ඊගාට හතර කොරයින් බැක්ටීරියම් ඩිප්තීරියා මගින් නිපදවනු ලබන බහිස් දූලකය එන්ටරොටොක්සිනයක් ලෙස ක්‍රියා කරයි බයිස්තුලක වර්ග තුනක් තියෙනවානේ නියුරෝටොක්සින් එන්ටරොටොක්සින් සයිටොක්සින් නියුරෝටොක්සින් හදන්නේ ක්ලොස්ට්‍රිඩියම් ටෙටනයි සයිටොක්සින් හදන්නේ කොරයින් බැක්ටීරියම් ඩිප්තීරියේ එන්ටරොටොක්සින් හදන්නේ විබ්‍රියෝ කොලෙරි අපරේ වැරදිනේ ඊගාට පහ විවිධ බැක්ටීරියා විශේෂ මාගින් නිපදවුණු ලබන අන්තංදූලක විවිධ රෝග ලක්ෂණ ඇති කරන්නේ බයිස්තුලක තමයි විවිධ රෝග ලක්ෂණ ඇති කරන්නේ දැන් අතන බයිස්තුලක වර්ග තුනක් තියෙනවා කියලා මම දැන් කිව්වේ ඒතකොට ඒකෙන් एक एक बहिस्तूल एक अन्य रोग लक्षण अंतूल के एकमे पुदू रोग लक्षण की व्यक्तम तीन कैकुम वेदना वे वागे इतवर तीस उत्तरे तून तीस शुद्ध जीवन की पारवृत्ति निष्पादन फिल्म नेवना इनवे कार्मिक निष्पादन सदा සැකරුමයිසිස් සර්විසියේ භාවිතා කරයි. ඒක හරි. නිතරම අහන ප්‍රශ්නය තමයි ඒවා. එනේ අර ඔක්කොම වලද ශුද්ධ ජීවිතා ගත්තාම ඔක්කොම ප්‍රශ්න කරලා තියලා ඔක්කොම ප්‍රශ්නෙම කියන ඔක්කොම ශුද්ධ ජීවිත මත තියෙන්න ඕනෙත් නෑ දැන්. ඒ කර්මාන්ත ශුද්ධ ජීවිතා ගත්තාම දැන් තියනවා ගොඩක්. නමුත් ඒ ඔක්කොම මත තියෙන්න ඕනේ නෑ. හරිද? ඔයාල ප්‍රශ්න කරාම අපිට හම් වෙනන පොදු දේවල් ටික පොදු හැමතිස්සෙම ආන්නේ. ඒ ටික මත තිබ්බත් ඇති. සමහර වෙලාවට उत्तर अहिंकमी क्रम उत्तरे तोरगंड पोद विहान प्रश्न टीकेटी में प्रमाण अरे मेक निर महान टेस्टिमाग निर महान कनिवार्य महानवील स्नाग या काबनी काम सिट्री काम सोरा ඊගාට මේ කියන බැසිලස් සබ්ටයිටිස් මගින් නිපදවුණු ලබන පැසීම මගින් රයිබෝෆ්ලේවින් නිපදවුණු ලබයි. ඒක හරි දිලීරවල සිදුවන පැසීම මගින් තමයි ඒක හදන්නේ. ඊගාට ටෙට්‍රාසයික්ලින් යනු ස්ට්‍රෙප්ටොමයිසිස් රිසියස්. එනේ ඒක වැරදි නේ ස්ට්‍රෙප්ටොමයිසිස් එතන නම්ෙම තියෙනවානේ ස්ට්‍රෙප්ටොමයිසින් තමයි ඒකෙන් හැදෙන්නේ. හරි දෙතික පරිවෘතෝච. ඒ කියන්නේ ප්‍රතිජීවකනේ. ඊගාට එතනෝල යනු උක්යුෂ शुद्ध जीवन मगिन पेसिमेन द्वितीयक परिवृत्ति द्रव्य की द्वितीयक परिवृत्ति सामान्य प्रतिजीविक आगे देवाल अरे प्रतिशुद्ध जीव प्रोटीन आगे देवाल द्वितीयक परिवृत्ति प्रधान दायपेन्नी वर्धने आरक्षावट वर्धने में आरक्षावट शुद्ध जीवन के तोट द्वितीयक परिवृत्ति द्रव्य प्रतिजीविक दीना अर्द सभी शाकल मतगरी मेकती न्यू बुक न्यू एडिशन के शाकल जैवात तीर कथा इतना द्वितीय बार वृत्ति जगह वचन तोट इतना शाकला तो अरे शाके आरक्षावट शाके मगे निपदा वीद संयोग वीट ये वगे देव इतना द्वितीय बार वृत्ति द्रव्या उत्तर गृहस्थ जलालेख विशुर्मे प्रतिशक्ति प्राप्त दायपी हे मुनादीन जैवराक्षक क्रियामार्ग නිවැරදි ආහාර ලබා දීමේ ක්‍රම භාවිතා කිරීම. හරි ඒක වැරදි දැන් මේ මේ මේක රිසෝස් බුක් එකේ 10 වෙනි පාඩමෙන්ම ගත්ත ටිකක් තමයි මේ තියෙන්නේ. හරි එතකොට එතන වෙනම කියලාම තියෙනවා මේ ජෛව ආරක්ෂක මිනුම් මොනවාද කියලා. يعني ප්‍රතිශක්ති හිරණන් වීමට උදව් වෙන ජෛව ආරක්ෂක මිනුම් මොනවාද කියලා එතන වෙනම තියෙනවා. හරි ඒ ජෛව ආරක්ෂක මිනුම් නැත්නම් ජෛව ආරක්ෂක ක්‍රම විදිහට අපි සලකන්නේ අපි ජලාලයකට අලුතින් මෙමාලුම් නැත්තම් ශාක් නැත්තම් මොකක් හරි සුතුරු දෙයක් එකතු කරනවා නම් ඒක නිරෝධායනය කරන්න ඕන කියන දේ. හරිද? يعني එක ගත්ත ගාම මාළුව ගෙනල්ලා ටැංකියට දාන්නේ නැහැ. ਉਹ වෙනම තියලා
आहार लादी प्रतिशक्ति जैव आरक्षक क्रिया मार्ग सति दिखकर वारा मुलु जाल परिमावम प्रतिस्थापने किरीम एक वैरदी सति देखे कि मुलु जाल परिमावम टैंकी मास करन्ने मासिकव तमाइ मुलु जाल परिमावम अयिन करला संपूर्ण टैंकीम शुद्ध करन्ने इगाट हत तुन रात्रि कालेदी वातनय क्रिया विरहित किरीम एकत वैरदी एगने एहेम देयक करन्ने सति देखकर वतावक तमाइ मे अपि वातनय क्रिया विरहित करीम सिद्ध करन्ने हरिद जलालय विदुरीपहान अखांडव दलवादुरीपहान की अखांडव दलवती अर विनाश आलोक मालूम हुरुगर निशा एवा मे अखांडव दल हरियाणा गेलपेन शाक सह मसून गे निवेदि बहालूम गणत्म एकाथर मे गे निवेदित बहालूम गणत्ने का प्रतिशक्ति लंगंड दागने का तमाई नमूत एक जैवारक्षक मिनुमा यटते तीन दया निमे हिंसा उत्तरे आने हरि हर एक पुलवा नहीं मैं अपने प्रश्न हालती है जैवारक्षक मिनु निमे अपने प्रश्न हालती है प्रतिशक्ति लंगंड मैं दागे ने मना देखिए पाले ने गंड बैरे उन्हें इतने जैवारक्षक मिनुमा कीला किएसा इतने वेरे दी पास दिमे का कील नहीं तो हादमा उत्तरे हर हाथ किया गेनो व्याकृति आप व्यवहारिक जीवित पाने में मानव गेनो व्याकृति कर्मुना पाने मानव डीएनए वाले भाषम युगल देशी විසිදාහ වශමිකල් විසිදාහක අනුකූල වෙල තීර නිර්ණය කිරීමයි එතන වැරදි කියන්නේ වශම යුගල් 20000ක් නෙමෙයි හරිද එතන කොහොමත් වැරදි හරිද ඒතොර ඒක ඉන්නොත් මෙහෙම මානව ගිනුම ව්‍යාකෘති අරමුණු උනේ මානව ගිනුමකේ සීලුම ඥාන හඳුනා ගැනීම තමයි ඒකේ අරමුණු උනේ හරිද එතකොට ඒ ඥාන ගත්තාම එතන තියෙනවා ප්‍රෝටීන වලට කේත සපයන ඥාන 20000ක් හරිද ප්‍රෝටීන වලට කේත සපයන ඥාන 20000ක් තියෙන එක තමයි මේ වරන්දල දාලා තියෙන්නේ जानते හරි ඊගාට B මානගෙන ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට තවත් කාලයක් ගත වෙනු ඇත. ඒක ඇර දීක සම්පූර්ණ කරලා ඉවරයි මේ විද්දි 2003 විතර සම්පූර්ණ වුණා. මානගෙන ව්‍යාපෘතිය නිසා මානව සෛලවල අනුක ක්‍රියාකාරකම් විස්තර කිරීමට මඟ පෑදුනා ඒක හරි. එස්චර්චියා කොලයි ගෙනෝම ව්‍යාපෘතිය දැනට සම්පූර්ණ කරලා තියෙන එකත් හරි. හරි මානගෙන ව්‍යාපෘතිය ඊකොලයි ගණමීය ඊස්ට් ඒ වගේ තව ගිනෝම සම්පූර්ණ කරලා තියෙනවා. તો નિවැරදි ඒවා වෙන්නේ මේකේ C සහ D උත්තරේ 5. 41 ඉඳන් ප්‍රශ්න ටික බලමු. නියුක්ලියොටයිඩ් පිළිබඳ පාර්ශ්වසන්දන ප්‍රකාශ අතරේ නිවැරදිවන්නේ කුමක්ද? හරි එතකොට මේකේ තියෙන NAD+ NADP+ සහ FAD ඔය ගැන හරි තෝරගත්තාම තුන දෙනාට ඉලෙක්ට්‍රෝන වාහක විදිහට වැඩ කර හැකි සහ එන්සයිම් විදිහට වැඩ කර හැකි अब ऑक्सीकारक हरिद ओके एन एडीपी प्लस इलेक्ट्रॉन वाक सह ऑक्सीकारक प्लस क्रियाकिया एफ एडी इलेक्ट्रॉन वाक सह ऑक्सीहारक ऑक्सीहारक सह ये वाक्य हर दि कार හරි සහ එන්සයිම හා ඉලෙක්ට්‍රෝන වාහක සී හරි D ගත්තහමත්
NAD ඉලෙක්ට්‍රෝන වාහකයක් සහ ඔක්සි කාරකයක් විදිහට ගන්නවා හරි NAD+ NADP+ සහයන්සයි මහා ඔක්සි හාරක ලෙස ක්‍රියා කරන කෙනෙක් වැඩි හරි ඔක්සි හාරක නෙමෙයි ඔක්සි කාරක එතකොට නිවැරදිව වෙන්නේ ACD උත්තර අංක 2 හරි 42 තියෙන දිලීර ගැන නේද बहुशैलिक सांसैलिक सांसैलिक नोन गीलाइलिकीर वंशकोटाशीनवाइलिक दिलीर सह सांसैलिक बहुशैलिक उत्तर टीक मुलिमतीसैलिकोटा हरी සංසෛලික වීම S කොමයි කොටා වැරදි හරිද එහෙනම් C ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ දැන් D වලදී PX ඉන්නවා සංසෛලික වීම කයිටිඩුමයි කොටා හරි QX ඉන්නවා බහුසෛලික වීම කයිටිඩුමයි කොටා එකත් හරි එකට RX ඉන්නවා එකසෛලික වීම කයිටිඩුමයි කොටා එකත් හරි N D and D ප්‍රකාශණ ඉවරද ඊට E PY සංසෛලික වීම සයිගමයි කොටා QI බහුසෛලික වීම සයිගමයි කොටා එකත් හරි ඊගාවට R is it ඒකසෛලික වීම S කොමයි කොටා එකත් හරි හරි එතකොට මේ නිරුත් උත්තරය විදිහට ඔක එන්නේ පස්වෙනි එක හරිද A B D E ඒ ඔක්කොම එනවනේ උත්තර උත්තරේ පහ जन्मानुशाखेन ප්ලාන්ටේ රාජධානී සමාජිකයන්ගේ පූර්වජයන්ට භෞමික ශාකවල ප්‍රධාන ලක්ෂණ නොතිබුණි. ඒකත් හරියට ප්ලාන්ටේ රාජධානී සමාජිකයන්ගේ පූර්වජයන් කියන්නේ
අපි කියනවානේ ශාක පරිණාමුනේ හරිතල්ගාව කාණ්ඩයකින් කියලා. එතකොට උන් තමයි හරිතල්ගාව තමයි මේකේ පූර්වජය. හරි. එතකොට උන්ට භෞමික ශාකවල ප්‍රධාන ලක්ෂණ තිබුණ නෑලු. ඒක හරියම ලක්ෂණ විදියට අපි ගණන මොනවාද? මේ බහුසෛලික ජන්මානුදානී තියෙනවා, පරාදීන කල්යයක් තියෙනවා, ඊගාට අග්‍රස්ති පාජක තියෙනවා, ඊගාට මේ බිතිසෛල බීජාම් තියෙනවා. හරිද? එයාගේ ලක්ෂණ शाकल तीन लक्षण अर हरतल गांगे ने प्रकाश कील तीन प्लांट राजधानी सामाजिक अंगे पूर्वज अंट भौमिक शाख वाल प्रधान लक्षण तिबुनि तोट तिबुनि कील तिबुन तिबुन तिबुना प्लांट राजधानी सामाजिक परिणाम प्रोटिस्टा कांडेकिलपाट हरितलगा परिणाम उलपाट की मुक्त सागस्वेदीट अक्माशाक पासी वलट वडा अंशाक वलट परिणाम आसान हरिदोट एक प्रकाश वेरदी अक्माशाक पासी वर्ल्ड वाड़ा अंशाक वर्ल्ड परिणामिक समान ने पासी वर्ल्ड दमा वेडी परिणामिक परिणामिक आसानता या दक्कानी यार इतने ओक दें कालू में आगे प्रश्न दिखला थी ना दस दहना में है मैं इतना तो कुछ दिखला थी ना अब देख का गाने यार रिसोर्स बुक की थी ना में आगे साठ आना को अलग ही अरे देखिए कि शाक वंश परिणाम में विला ये भी दिए गए ना अरे तो ओके मुलिम මුලින්මම මෙන්න මෙතනින් අක්මා ශාක කියන මාකෙන් තියෙන නැත්නම් හෙපටොෆයිටා කියන වංශය. හරි හෙපටොෆයිටා නැත්නම් අක්මා ශාක. දැන් ඔයාලා රිසෝස් බුක් එකේ තියෙන ඉංග්‍රීසියෙන් මම හිතන්නේ. ඔව් ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. ඒක ලිව වර්ඩ්ස් කියලා තමයි තියෙන්නේ. හරි. ඊගාට මෙතන ඉන්නවා පාසි. නැත්නම් මොසෙස් කියන එක. ඒ කියන්නේ බ්‍රයෝෆයිට් ඇත්තටම පොකනාටුම් ඉන්නේ. එතකොට මෙතනින් තමයි මේ අර හරිතල්කා කාණ්ඩයෙන් ශාක පරිණාමය වෙන්නේ මෙන්න මෙතනින්. හරිද? එතකොට ඒ උ තමයි අර අපි කිව්ව පූර්වජ මේ ශාකවල දින පූර්වජය. හරිද? උගේ පරිණාමය නම් එතකොට දැන් මෙන්න මේ දෙන්නට. හරි හෙපටොෆයිටා සහ ඒ කියන්නේ අක්මා ශාක සහ මෙතනින් පාසි. හරිද? ඒ දෙන්නට කවුද ඉඳලා තියෙන්නේ? පොදු පූර්වජය තමයි ඒ දෙන්නට ඉඳලා තියෙන්නේ. ඒ දෙන්න තමයි පරිණාමිකව ළඟින්ම ඉන්න දෙන්න. හරිද? परिणामिक आसान पासी तेरूंगा හරිද එතකොට මේක බලමු මේ අක්මාශාක පාසිවලට වඩා අංශාකවලට පරිණාමිකව ආසන්න වේ කියලානේ කියන්නේ එතකොට ඒ ප්‍රකාශය වැරදි මේක නිවැරදි ඒ අවිතියට තියෙන්නේ A සහ B හරි උත්තරය අංක 3 එතකොට එන්නේ හරිද ඊගාට 44
शाकल जीवन चक्र फिलीम पात संधान प्रकाश तरी निवर्तिवा कुमार दिल हन इतोट मे होगनाट जन्माशाक प्रमुख सह प्रभा संश्लेषक एक हरिणीट शलजनलावल बीजाशाक प्रमुख सह प्रभा संश्लेषक एक हर शलजन वलदी बीजाशाक प्रमुख सह प्रभा संश्लेषक इकावट सैकस्वल बीजाशाक प्रमुख वनातर जन्माशाक बीजाशाक मत अर्धलसे अभी बीजाशाक प्रमुख हरि नमूत जन्माशाक अर्धलसे अपेन आने में आगे जन्माशाक संपूर्ण बीजाशाक मत अपेन तो शलजन जन्माशाक शीन अतर ये बीजाशाक मत अर्धलसे अभी तो मेघ हरि हरद तो मेकिन विनशक्ति जन्माशाक दिखा जन्माशाक संचित आहार मतम संपूर्ण अपेन्नी का शलजन जन्माशाक आट प्रभा संश्लेषण पुलवा संचित आहार मत अर्धल से अपेना अर्द तो मिता मार गास्तान विन मिता उदाम शलजन जन्माशाक शीन इला हरी ये बीजाशाक मत अर्धल से अपेना अर्द दोटे अरे गस दी प्रकाश की अरे गस दिखला उत्तर अवला अरे नमक रिसोर्स बुक मेरे तीयना अरे तो रिसोर्स बुक केवल तीयना टीका क्लेस प्रकाश की हर अवसरा पुड़वा अनिवार्य निवेद उत्तर रिसोर्स बुक तीयना नेप्रोलिपिस्वल जन्माशाक प्रभा संश्लेषक वनाथर ये बीजाशाक मत अर्धल से अभी जन्माशाक प्रभा संश्लेषक ये बीजाशाक मत अर्धल से अभी नैक स्वाधीन जन्माशाक अर्ध इतकोट मेक निवृत्ति प्रकाशमें एबीडी अरे एबीडी उत्तरी अंक एक निष्पादने शक्ति प्रमाण अशक्ति प्रमाण यूरिया निष्पादने अमोनिया अडम शक्ति भौमिक गोलबेरी प्रधान नाइट्रोजनीय बहिश्रावी पाले यूरी कमले इक हरी मोरु प्रधान नाइट्रोजनीय बहिश्रावी पाले से यूरिया बहिश्रावी कराई हरी यूरी यूरिया यूरी कमले द्वारा विषभाव नाड़ी वेरदी नहीं अमोनिया तमा विषभाव इकाट इटर टीका काड़ी यूरिया विषभाव हम आड़ी यूरी कमले उत्तर एसी डी उत्तर देख मध्यमूले तुनाई हतरा से नाले आती है नाले वटेड़ मध्यम तीन हर इतोट मेके केतु देवीन केतु देह कल अपर मूल विकसने वेर दिन पूर्वमूल्यम तम केतु देह मस्तिष्क तेलमस हईबूतलमस केतु देह पूर्वमूल अपर मूल तीन सुषुम्ना शीर्षक वेरोल सेतु अणुमस्तिष्क इंकावट वेरोल सेतु मध्य मस्तिष्क सह सुषुम्ना शीर्षक अतर पीट हर
मस्तिष्क मतुपीट प्रदेश स्नायुशाइल देहवलिन तनियत हरने मस्तिष्क मतुपीट मस्तिष्क बाहिकय दूसरे द्रव्य दूसरे द्रव्य स्नायुशाइल देह तमय मस्तिष्क गंभुरट आदि शीत द्रव्य स्नायुवल शैल देह अक्षण न्यूरोन अक्षण तमय मस्तिष्क गंभुर शीत द्रव्य सुधुपाटट पेने हाइपोथैलेमस दिग्गु स्नायु तंतु मगिन पूर्व पिट्यूटरी तेक संबंध नहीं पूर्व पिट्यूटरी तेक सेट रुद्र नाल मगिन अरे अपर पिट्यूटरी तेक स्नायुवलिन संबंध अरे तो तेन एसीडी उत्तरे देख රාතලි සත කලාවාරයේ කෘත්‍ය පිළිබඳ නියුරින් ප්‍රකාශය තෝරන්න මවගේ ප්‍රතිශක්ති ප්‍රතිචාර වලින් භ්‍රූණය ආරක්ෂා කරා. ඒක ඇයිද ඔය කලල පටල ගන්න කියන්නේ? ඒතොර එක හතරක් තියෙනවා. කෝරියම කලාවාරයේ අලින්තේ වීජන්මලිය. මේ කෝරියමේ තමයි අර භ්‍රූණයකින් කලබන්දේ භ්‍රූණ කොටස හදන කෝරියමෙන්. ඒතොර ඒකෙන් තමයි ප්‍රතිශක්ති ආරක්ෂාව දෙන්නේ. रिगार्ड भ्रूणे मूत्राशय विकसन संबंध क्रियाघटना वेरदी एक अलिंत भ्रूणे वेली वाले हर मुखद कलवारे मगिन कलवारी तरले कलवारी पटले तीन कलवारी तरले तोड़े वेली वाला तरले अनिवार्य अलिंदे कंपन शोषण करना डी तारी इंका विकसन प्रजन मूलिक जन्म अंशाल इकड़ा डी जन्म अड़ी संश्लेषण प्रतिलेखन क्रियावली प्रारंभिक स्थान मगिन आरंभ इतने वे डीएनए पॉलीमरेज के पॉलीपेप्टाइड संश्लेषण प्रतिलेखन आरएनए पॉलीमरेज अच्छुदा मत 5 සිට 3 දිශාවට රයිබෝ න්‍යූක්ලියොටයිඩ් එකතු වෙයි. ඒක හරි. අචුදාමේ මත තමයි එකතු කරන්නේ 5 to 3 දිශාවට යන්නේ. mRNA අණුව ගොඩනගන්නේ 5 to 3. ඒ කියන්නේ හැම අලුතෙන් එන හැම රයිබෝ න්‍යූක්ලියොටයිඩ් එකක්ම එකතු වෙන්නේ කොහෙදද? ඒ අලුතෙන් හැදෙන mRNA එකේ තුනන්තයට. તો D හරි. ඊගාට mRNA එකේ ඇති තොරතුරු amino amla අනුපිළිවෙල ලබාට හරවයි. ඒක වෙන්නේ පරිවර්තනය කියන පියරේදී. මේකෙන් නෙමෙයි इतोर उत्तरे सी डी अत्र हरिगाटतीने श्रीलंका विलम उन्नतांशल दी शाक विशेष देखा हर इतोर मे श्रीलंका परसर पद्धति की पटांगण खाली वग्वा हर इतनी वर्ल्ड पोड़ अबोधे पुड़वा उसम परसर पद्धति मुनादिंगे वग्व नेता वाले एक एक परसर पद्धति उन्नताश मत काम गुड़ फर्शन अरे कुमारी मे मिथन तीन फर्शन मिथन एल विद्यात्मक दाल तीन अभी न्यू एडिशन बुक तीयना विद्यात्मक नाम मौनवे पुदूनाम क्लबादी वस्ता इतर तेरना इतने अभी कील मे फर्शन दाल तीन अला अरे तोट මම හිතන්නේ එතනින් ගැටලුවක් එතන තියෙනවා හරි මම ඕල් එකක් දුන්නත් හොඳයි කියලා හිතනවා නමුත් මම දන්නේ නැහැ ඕල් දෙයිද කොහොමද කියලා ඒක තියෙන්නේ මාකින් ස්කීම හදන අය පැත්තේනේ කොහොමද අපි හරි උත්තරේ බලමු එතකොට දැන් ඔය මේ
උස උඩම තියෙන වනාන්තර නැත්නම් පරිසර පද්ධති තමයි නිවර්තන කඳුකර වනාන්තර සහ තෙත් පතන කියන දෙක. හරිද? නිවර්තන කඳුකර වනාන්තර සහ තෙත් පතන. ඊගාට එතකොට තෙත් නිවර්තන කඳුකර වනාන්තර ගත්තොත් උතන තියෙන ශාක තමයි කීන තියෙනවා, ගල් වේරළු තියෙනවා, වල් කුරුදු කියන එක තියෙනවා. හරිද? ඊගාට තෙත් පතන වල තියෙනවා ටසොක් තන කියන එක. හරිද? එතන ටසොක් තන ජාති දෙකක් තියෙනවා, අරුම් දිනෙල්ල විල්ල සහ කෙලේකුයි ක්‍රිසෝපොගන් නොඩියුලු බාබිස් කෙලේකුයි තමයි තියෙන්නේ. එතකොට දැන් ඒ ටික තමයි එන්න ඕනේ. දැන් අතන මේ කීන ගල් වෙරළු වල් කුරුදු කියන ඒ වගේ විද්‍යාත්මක නම් ඔයාලට මතක තියෙන්න ඕනේ මේකේ මේ උත්තරයට යන්න නම්. හරිද? නමුත් අර විදිහේ ප්‍රශ්නයක්ත් තියෙනවා. හරිද? එතකොට මේකේ මේ ඔය කීන කියන එක තමයි මේ මෙතන තියෙන්නේ. මේ කැලෝ ෆිල්ම් වැල්කිරි කියලා කියන්නේ ඒක කීන. හරිද? ඊට පස්සේ ආයේ තියෙන මේ සිනමම් ඕවෙලිෆේලියම් කියලා එකක් තියෙන්නේ. ඒ මොකද්ද? ඒක වල් කුරුඳු. හරිද? සිනමම් කියලා කියන්නේ කුරුඳු වලටනේ. හරිද? ඊගාවට මෙතන අපු එලියෝකාපස් මොන්ටේනස් කියලා එකක් තියෙනවා. ඒක තමයි මේ වල් කුරුඳු කියන එක. හරිද? ඒතොර ඒ නම් නම් සාමාන්‍ය ළමයිට මතක නෑ ඇත්තටම. ඒ හැර ඉතින් අනිත් දෙක අරුන් දිනේ විල්ලෝ සහ ක්‍රිසෝපොග නොඩියුලි බාබිස් කියන තෙත් පතන වල තියෙන ඒවා. හරි, එතකොට එහෙම උත්තර තියෙනවා විතරයි අපි ගන්න ඕනේ. එතකොට ගැලපෙන උත්තර තියෙන්නේ CD. හරි, අනිත් ශාක තියෙන වෙනත් පරිසර පද්ධති වල උත්තරේ 4. එතකොට 49 එන්න. හරි, ඕල් එකක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් අපි දැනට නිවැරදි උත්තරේ දාගෙන තියාගමු. ඊගාවට කාර්මික අපජලයේ දීතික පිරියම් කිරීමේදී මේක තියෙන අපජලයේ කිරීම අපජලයේ පිරිසිදු කරන එකේ තියෙන පිරියම් ක්‍රම දෙකක්, ප්‍රාථමික පිරියම සහ දෙතික පිරියම කියලා. දෙතික පිරියමෙන්දී අපිට ක්‍රම දෙකක් පාවිච්චි කර හැකි, කාන්දු බෙරාන් ක්‍රමය සහ සක්‍රීය කළ බොර ක්‍රමය කියන දෙක. හරි, එතකොට මේකේ කාන්දු බෙරාන් ක්‍රමයේ භාවිතයෙන් ශුද්ධ ජීවීන් මගින් අයින්ත්‍රී රාව්‍ය ඔක්සිකරණය කරනු ලැබේ. හරි, ක්‍රම දෙකේදී මේ ඔක්සිකරණයක් තමයි කොහොමත් මේ ප්‍රකාශයක්. හරි, ඊගාවට ඝනපද්‍රව්‍ය ටැංකිය තුල තැන්පත් වීමට ඉඩ හරිනු ලැබේ. ඒක වැරදි, ඒක වෙන්නේ ප්‍රාථමික පිරියම් කිරීමේදී. ඝනපද්‍රව්‍ය අවසාදිත තටාකවල තැන්පත් වෙන්නේ ප්‍රාථමික පිරියමේදී. ඊගාට අයින්ත්‍රීය ද්‍රව්‍ය වලින් 75%කට වැඩි ප්‍රමාණයක් ඔක්සිකරණය කෙරේ. ඒක හරි, 75-95% ප්‍රමාණයක්. 75%ට වැඩි කියන එකත් හරිනේ. ඊගාට මීතේන් නිපද වේ. එකත් හරි. මේ ඔය මේක එකතු වෙන විදිහ පිරීම එකතු වෙන රොන්බොර අපිට මේ නිර්වායු රොන්බොර ජීරකයකට දාලා එතන මීතේන් හදන්න පුළුවන්. ඊගාට කාන්දු පෙරහන් පිරියම් කිරීමෙන් පසු ඉතිරි වෙන රොන්බොර ස්වායු ලෙස යෝජනය කෙරේ. එතන වැරදි, ස්වායු නෙමේ නිර්වායු ලෙසයි යෝජනය වෙන්නේ. ඒ නිසා ඊ වැරදි. හරි, එතකොට එන්නේ ඒ CD. උත්තරේ 58-2. හරි, එතකොට MCQ 50 ඉවරයි. තොර මේකේ දැන් අපිට ඔය කවුල් තැන් හම්බුණානේ. ඇත්තන සමහර තැන්වලදී මට පෞද්ගල කිතන්නේ තමයි අර ඕල්ඩ් සිල්වර්ස් එක විතරක් දන්නවනා සහ ත්‍රිසෝස් බුක් එක විතරක් පාඩම් කරන ළමයි. කොහොමත් එහෙමනේ ඉතින් කියන්නේ, ත්‍රිසෝස් බුක් එක තමයි උගන්වන්නේ. එහෙමම ළමයට පොඩි පොඩි අවුල් තැන් ඔකෙත් පිටිනවා. හරිද? ඒක බලමු අපි මාක් මිස්කීමේදී සාධාරණයක් වෙයිද කියලා. හරි, ඒතෝර මොකක් හරි වෙනසක් තිබුණොත් මේ උත්තරවල මම ඒක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. හරිද? මේ වෙනස් වෙන්න ඕනේ කියලා නිසා ඒ කොටස බලන්න අනිවාර්යෙන්. ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න, වීඩියෝ එක බලනවා නම් සහ ඒතෝර ඊගාවට මම මේකේ මේ ඔයාලට දෙනවා අර රචනා ප්‍රශ්නවල උත්තර දෙන විදිහ. හරිද? අපි ඒකත් නිකන් බලමු. හරි, රචනා ප්‍රශ්නවලට කොහොමද ඔයාලා උත්තර ලියන්න ඕනේ කියලා ඒක අපි ඊගා වීඩියෝ එකෙන් බලමු. හරි, දැනට අපි නවත්වනවා.